වේවා. ඔන්න අද අපි ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා සිකුරාදා දවසේ කරන්න තිබිච්ච අනාවරණ පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍ර ටික සාකච්ඡා කරන්න. එදා දවසේ අපි Zoom package එකේ අප්ඩේට් එකක් නිසා අපිට එදා පන්ති කරන්න බැරි වුණා. එතකොට ඒ දවස්වල නියමිත වෙලා තිබිච්ච papers දෙක තමයි අද සාකච්ඡා කරන්නේ. දැන් අපිට බොහෝ දරු පිරිසක් කතා කළා අනේස රද වෙන පන්ති තියෙනවා කලින් සැලසුම් කරගත්ත වැඩ තියෙනවා කියලා. එතකොට ඒ ගැන ගැටලුවක් ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. මොකද ඔයගොල්ලන්ට අපි මේ සෙමිනර් එකේ එහෙම නැත්නම් මේ අනාවරණ පරීක්ෂණ සාකච්ඡාවේ වීඩියෝ එක ලබා දෙනවා YouTube හරහා. එතකොට ඔබට පුළුවන් අද සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කෙනෙක් ඉදියොත් ඒ හරහා ඒ පාඩමේ වැඩ කොටස් ටික ආවරණය කරගන්න. මම ඔයගොල්ලන්ට හදලා තියෙන මේ අනාවරණ පරීක්ෂණයේ සැලසුම් කරලා තියෙන සම්පූර්ණම ඔයාලගේ ශිෂ්‍යත්ව විභාගයේ ඉලක්ක කරගෙන ශිෂ්‍යත්ව විභාගයට එන ප්‍රශ්න රටාවම පාදක කරගෙන ඒ මොඩල් එකනම තමයි ඔයාලගේ පේපර් එක හදලා තියෙන්නේ. රයිට්. එතකොට විභාගයට ඔයාලට එන්නෙත් පුතේ ඔය જાතියම ප්‍රශ්න පත්‍රයක්. ඔය විදිහම එකක් එන්නේ. රයිට්. අපි ගිය අවුරුද්දයක් කළාටත් ඒ විදිහට කිව්වා. ඒ විදිහටම පේපර් එකේ ඒගොල්ලන්ට ආවා. රයිට්. ඒ නිසා මේ පේපර් එකත් ඔයාලට හදලා තියෙන්නේ මම ඒ විදිහටම ශිෂ්‍යත්වයට එන මූලික කරුණු ටික ඉලක්ක කරගෙන ඔය මොඩල් එකටම තමයි ඔයාලගේ දෙකපත්‍රයේ සැලසුම් වෙන්නේ. රයිට්. එකපත්‍රයේ විභවිතාමාන ටිකත් ගොනු වෙන්නේ ඔය අපි හදලා තියෙන විභවිතාමාන 14ට යටත්වමයි. අපි යමු එනම් කාල වේලාව වැය කරන්නේ නැතුව ඉස්සර වෙලාවම දෙක පත්‍රයට ගණටක් ගාලා. අපිට දීලා තියෙන්නේ ඡේදයක් භාෂා අවබෝධයේ කොටසට. එවිට ටොමෝවේ සිසු කැල තම 50 දෙනාම පොත්ගුල් මැදිරිය තුල රොක් වූහ. තම තමන් කැමති පොත් රැගෙන ඔව්හු හිඳ ගැනීමට pore කෑහ. එහෙත් අඩකට වඩා ආසන නොවිය. අසුන් නොලද්දෝ හිටගෙන උන්හ. හරියටම මගින් සිටගෙන පොත් කියවන තදබද දුම්රිය මැදිරියක් වැනි විය. එය පියකරු දසුනක් වූයේය. සිසුකු බොහෝසේ පිනා ගියහ. මොකද ළමයි පිනා ගියහ කියලා කියන්නේ? පිනා ගියා. සතුටට පත් වුණා කියන අදහස. ඈ අපි බලමු. මෙහි දැක්වෙන පරිදි සිටගෙන සිටියේ කවුරුන්ද? ටොමෝවේ සිසු කැලද එහෙම නැත්නම් සිසු කැලද? ටොමෝවේ සිසු. මේක යහන්නේ මෙහි දැක්වෙන පරිදි සිටගෙන සිටියේ කවුරුන්ද? පුතේ ටොමෝවේ සිසු කැල තමයි පොත්ගුල් මැදිරිය ඇතුළට රොක් වුණේ. නමුත් පොත්ගුල් මැදිරියට ඇතුළට රොක් වෙච්ච හැම කෙනාම හිටගෙන හිටියද? मेतन पहली पदे कुमकट මෙහි දක්වන ප්‍රථම පුරුෂ බහුවචන උක්ත නාමයක් ලියන්න. පුරුෂ ભેදේ පාඩමේදී අපි පුරුෂ ભેදේ පාඩමේදී මේ මුළු ලෝකෙම තියෙන ප්‍රාණවාචී නාම පද ටික පුතේ මේ පුරුෂ කීයකට බෙදනවද? තුනකට බෙදනවා. තුනකට නේ හා මට කියන චන්තුලි මොනවද මේ පුරුෂ තුන අපි බෙදන? මොනවා කියලා අපි බෙදන්නේ? उत्तम पुरुष प्रथम पुरुष मध्यम पुरुष उत्तम पुरुष तुनाई ती निचराई हाँ उत्तम पुरुष मध्यम पुरुष प्रथम पुरुष मटकियान कविशा देविंदी उत्तम पुरुष ऐट आई थी नाम पद मनवाद मामाई अपी वेरी गुड मटकियान कऊद उपेक्षा मध्यम पुरुष ऐट आई थी नाम पद मनवाद पुते माइक के अरला तीन दोनी कियन ओह कियन तामु गानला नैने से ओको गानला ने केले हाथरे पांती ये दी गैनुवी नेत्तो यात है हाँ हमारे आदि के ना गानों ने हैं उन्हें देंगा दागन नाम पद बेदिन्ने प्रधान पुरुष तुनकटाई पालेवनी पुरुषे उत्तम पुरुषे एकड़ाई तीवनी मामा या पीवी तराई राइट देवनी एक मटे क्या ना मलचानी मध्यम पुरुष ये तो कब द मलचानी आई थी वैनी तो टोपी नंबर नंबरला युष्मता युष्मतीय युष्मतोबे टोपी नियमाई हाँ मतलब आई ने तो टोपी नंबर नंबरला
युष्मता युष्मतीय युष्मतु ओबे एक ना अभी इस तरह इन्ना कनेक्ट अभी टाइगल ला दिक्कत ला खता करने पुलवान नाम पोदुए तो तोपी ये बात खता करने पुलवान नहीं नहीं दे ये ना ये बात अभी क्या ने माध्यम पुरुष है उत्तम पुरुष है नाम पद लोके में तीन ने देखा ही माध्यम पुरुष है नाम पद लोके में तीन ने आटाई देखा ही दहाया ही ओए दहाया हेरु नाम इतुरु सीएलु नाम पद पुते मोना पुरुष है प्रथम पुरुष है प्रथम पुरुष है एना सुलारा मटकियान ने मेचे दे देखते ने प्रथम पुरुष बहुवचन उक्त नाम ये मुकद्दे सिसुहु हाँ सिसुहु तावत ये ना मर तवे का क्या ने कहो देखो ना सिसु कैले सिसु कैले वेरी गुड वेरी गुड तवे का ती है ना कार्ड पुलान तवे का क्या ने मटे तीन दी ओहु ओहु तवे का ती है ना तवे का भाग्य अमरतुंग मगीन मगीन की वो पुते अनुक्ताई मित्र मगी हूर में दिन बन और ना मित्र दिन मगीन मगीन क्या ना अनुक्ताई मगी हूर ती बुना ना अनुक्ताई तबे एकात्ती है ना वा ऐतमाय पुते असुन नोलादो अरे ने एनां सिसु कैले इलंगटे असुन नोलादो सिसु हु राइट ए पद्धति को ओक्कोम අපිට ගන්න පුළුවන් ප්‍රථම පුරුෂ බහුවචන උක්ත නාම ලෙස ඊළඟ එක මෙහි දක්වන උපමාවක් තෝරා ලියන්න උපමාවක් එක් දෙයක් තවත් දෙයකට සමාන කර දැක්වීමකට අපි උපමාවක් කියලා කියනවා මොකද්ද ළමයි මේක ඇස්සේ ඔයගොල්ලෝ දැකපු උපමාව පොත් කියවීම හදපද රුපිය මැදිනියක් පැන ගබඩේ බක්කියා සවින්දු මගින් සිටගෙන පොත් කියවන තදබද දුම්රිය මැදිරියක් වැනිය. මගින් සිටගෙන පොත් කියවන තදබද දුම්රිය මැදිරියක් වැනි. වැනිද වැනි වියද? වැනි විය. නෑ. වැනි විය කිව්වොත් පුතේක වාක්‍ය අවසාන ක්‍රියාපදයක් ඔයා ලියලා. රයිට්? උපමා වැහුවාම උපමා වාචී නිපාතයෙන් ඒක අවසාන කරන්න. එහෙනම් වැනි විතරයි වැනි විය නෑ. හරිනේ? එහෙනම් මගින් සිටගෙන පොත් කියවන තදබද දුම්රිය මැදිරියක් වැනි. රයිට්? කෝ බලන්න මෙහෙම ලියපු අය හරියටම මගින් සිටගෙන පොත් කියවන තදබද දුම්රිය මැදිරියක් කියලා ලියපු අය හරියටම කියන කෑල ලියපු අය ලියලා නැද්ද කවුරුත්? රයිට්. හා ඒක ලියන්න එපා. ඈ ඒක මේකට අදාළ එකක් නෙමෙයි. ඒක අර වාක්‍ය කොටසක්. රයිට්? හරියටම විය කියන එක තමයි පුතේ වාක්‍ය කොහොමද හරියටම උනේ තදබද දුම්රිය මැදිරියක මගින් සිටගෙන පොත් කියවන තදබද දුම්රිය මැදිරියක් වැනි එච්චරයි ඊළඟ ඡේදයේ සඳහන් සමූහාර්ථ වාචී පදයක් සමූහයක් හඟවන පද කැල ඉන්න බලන්න තව එකක් තියද බලන්න මං නෑ ඉච්චරයි තියෙන්නේ කැල විතරයි රයිට් සමූහයක් හඟවන පද රළ පෙළ මුල කැල කණ්ඩායම පිරිස රංචුව සමූහය මේ ඔක්කොම සමූහාර්ථ වාචී පද ඊළඟ පිනා ගියහ මේ ආඛ්‍යාත පදයට ගැලපෙන කර්තෘ පදය තෝරා ලියන්න සිසුහු පිනා ගියේ කවුද සිසුහු ක්‍රියාව කරන්න කතෘ ඒ උක්ත රූපෙන් සිටිය යුතුයි කොබලන එකට සිසුහු ලියපු අය right good හා ඊළඟට යමු අපි ඔව්හු හිඳ ගැනීමට පොර කෑහ මේ වැකිය ඒක වචනයේට හරවා වර්තමාන කාලයෙන් ලියා දක්වන්න ඒක වචනයේට හරවන්නත් ඕනි වර්තමාන කාලයෙන් ලියන්නත් ඕනි මට කියන්නකෝ ඉස්සෙල්ල ඕහු කියන එකේ ඒකවචනේ මොකද්ද
ඔහු එසේ නැත්තම් ඇය හරිනේ ඔහු කියලා තිබුණත් හරි පුතේ ඇය කියලා තිබුණත් හරි වර්තමාන කාලයෙන් ආඛ්‍යාතයේ තියෙනකොට පොර කෑහ කියන එක කොහොමද ඒකවචන වර්තමානයට හරවන්නේ පොරකයි එහෙනම් ඔහු හිඳ ගැනීමට පොරකයි එසේ නැත්තම් ඇය හිඳ ගැනීමට පොරකයි ඔහු කියන එකෙත් ඇය කියන එකෙත් පද දෙකේම පුතේ බහුවචනය ඔව්හුමයි යම් කෙනෙක්ට ඕන නම් ඒකට බෙදන්න පුළුවන් මෙන්න මේ මම කියන නාම පද ටික ඔහු හේ හෙතෙම හේතෙමි ඇය ඕ ඈ ඕතමෝ රයිට් ඒ කතරු පද ටිකෙන් කොයි කොතෙන්ද තිබුණත් නිවැරදි ආඛ්‍යාතේ පොරකයි කියලාම තියෙන්න ඕනේ අපි යන් එහා පිටුවට නිවැරදි අක්ෂර වින්‍යාසයේ සහිත පදේ තෝරා යටින් ඉලක්ක අඳින්න සැනින් 1ද 2ද 3ද ඇඟිලි වලින් පෙන්නන්න ඇඟිලි වලින් ආ 1 න න දෙකක් එකට යෙදෙනකොට අනිවාර්යෙන් පළවෙනි න මූර්ධජ වෙන්න ඕනේ රයිට් පුතේ අද අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ කීප දෙනෙක් අපිත් එක්ක ඉන්නවා අපිට මුලින් මතක් කරන්න අමතකුණා පන්ති ආරම්භයේ සිට අවසානයේ වෙනකම්ම ඔයාලගේ කැමරා ඔන් වෙලා තියෙන්න ඕනේ. රයිට් කැමරා ඔන් වෙලා තියෙන්න ඕනේ කිසිම හේතුකට කැමරා ඔෆ් කරන්න එපා. රයිට් ගැලපෙන තැනක ලස්සනට වාඩි වෙලා ඉන්න ඕනේ ඒ සඳහා. හරි. විහංගි දහම්සා විහංගි ඇයි පුතේ සමූහාර්ථවාචී පද උගන්වනකොට මම ඔයාට ඉගැන්වුවේ රළ පෙළ මුල කැළ කණ්ඩායම පිරිස සමූහය කියලාද සිසු කැළ සිසු පෙළ ළමෝ කැළ කියලාද රළ පෙළ මුල කැළ කියලා විතරයි. එතකොට පුතේ අරක නාම මූලයක් විතරයි. නාම මූලයේ ගලපන්න එපා සමූහාර්ථයේ සමූහාර්ථවාචී පදේ විතරක් තියන්න. හරි? යමු අපි ඊළඟට ඉඳිකටුපාන හම්බෙන්නේ කොහේ යනකොටද? සිරිපාදේ යනකොට. කොබන සිරිපාදේ යනකොට ඉඳිකටුපාන හම්බ වෙලා තියෙන අය ඒ කියන්නේ සිරිපාදේ ගිහිල්ලා නැහෙනේ නේ ගියා නම් හම්බ වෙනවනේ කො බලන්න අනුරාධපුරේ ගිහිල්ලා තියෙන අය අනුරාධපුරේ ගිහිල්ලා තියෙන අය ආන්න ඉන්නවා ඇයි බස් එකේ මේ යන්න පුළුවන් නේ ළඟටම නේද එතෙන්ද යන්න පුළුවන් නේ සිරිපාදේ නගින්න බෑ සෑහෙන්න උඩ රයිට් සිරිපාදේ යන්න ඒ අත්දැකීම් ගන්න නැත්නම් අපි වගේ නාකි වුණාට පස්සේම කඳු නගින්න බැරි වෙනව ඕගොල්ලන්ට ඒ නිසා ওই පුංචි කාලෙම හොඳට ඇඟපත හයිය තියෙන කාලේ නගින්න ඕනේ හරි යමු අපි ප්‍රශ්නෙට දැන් ඉන්දි කටුපාන කියනකොට ඉන්දි කියනකොට සංයකයක් කියවෙනවා නමුත් අපි සංයකේ ලියනවාද ලියන්නේ නැහැ නැහැ ලියන්නේ නැහැ ඉන්දි කටුව කියනකොට අපි සංයකේ ලියන්නේ නැහැ ඉදි කටුව කියලා තමයි ලියන්නේ ඊළඟට මෙතන පාන කියන එකෙන් අදහස් කරන්නේ පහන කියන එකද පත්තු කරන පාන කියන අදහසද ගල කියන අදහසද ගල කියන අදහස ගල කියන්නේ පාෂාණය පාෂාණ නම් නයන්න මූර්ධජයි එන පුතේ ඉදි කටු පාන මට ඇඟිල්ලෙන් පෙන්වන්න 1ද 2ද 3ද very good අංක 3 අංක 3 පාත දෙකන වැකී කිසියම් හේතුවක් නිසා වැරදිය එම වැකී නිවැරදි කර නැවත ලියන්න දෙමව්පියන් දරුවන් රැක බලා ගනිති කොහොමද නිවැරදි වෙන්න ඕනේ දෙමව්පියෝ දරුවන් රැක බලා ගනිති මේ වගේ වාක්‍යයක් දුන්නාම ඉස්සර වෙලාම ඔයාලට බලන්න කියන්නේ මොන පදේද මොකද්ද අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ කොයි පදේ දිහාද ක්‍රියාපදයේ දිහා ක්‍රියාපද කතරු පදේ නෙමෙයි ක්‍රියාපදයේ දිහා බලන්න ඕනේ රැක බලා ගන්නවා කවුද රැක බලා ගන්නේ දෙමව්පියෝ එහෙනම් කතරු පදේ දෙමව්පියෝ ඒක උක්ත වෙන්න ඕනේ එහෙනම් දෙමව්පියෝ දරුවන් රැක බලා ගනිති දෙමව්පියෝ දරුවන් රැක බලා ගනිති ඊළඟ
पेंसल लल्लन पेन समहार पेंसल आते रईट पेंसल मकने पेंसल पेटी दल वहां पुते लखन विस्सुना एक आगे लखन अक्कर रईट मुकड़ तमंग रटेना लोकु अक्का मिहिर गिया गायना खले लोकु अक्का मिहिर गिया गायना खलाय खलाय एवं यमला में इतने लोकु अक्का आयिंग कल्ला इतने लोकु आया दालना पुलवा राइट एक तरह लोकु आया मिहिर गिया गायना खले ऐसे न तल लोकु अक्का मिहिर गिया गायना खलाय අපි සැම එකමවකගේ දරුවන් වෙමු අපි සැම එකමවකගේ දරුවන් වෙමු මර්ගනුගේ වැරදි පදේ මොකද්ද කියලා වැරදි වචනේ විතරක් කියන්න දරුවන් දරුවන් ගුඩ් අපි සැම එකමවකගේ දරුවෝ වෙමු දරුවෝ වෙමු ඒවට කියනවා ද්විත්ව උක්ත වාක්‍ය කියලා රයිට් ඒ කියන්නේ කර්තෘ පද දෙකක් යෙදෙනවා එකම ක්‍රියාපදයෙන් කියවෙන්නේ ඒ කතරූපද දෙකම ගැන දරුවෝ වෙන්නෙත් අපි වෙන්නෙත් එකම කණ්ඩායම රයිට් සියලුම ශ්‍රී ලාංකිකයෝ බෞද්ධයෝ නොවේති ශ්‍රී ලාංකිකයෝ වෙන්නෙත් බෞද්ධයෝ වෙන්නෙත් එකම කණ්ඩායම රයිට් ඒකයි එහෙම දාන්නේ ඊළඟට දීලා තියෙන්නේ ඔයගලන්ට ප්‍රස්තාව පිරුල සම්පූර්ණ කරන්න හිස්තනක් ගිය දේවාලේ ඉහෙ කඩාගෙන වැටුණා වාගේ වදින්න වදින්න ගිය දේවාලේ මොකද්ද ගගන වදින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුණා වගේ කියන එකේ තේරුම හරදරෙන් බේරෙන්න හිතාගෙන ඊටත් වඩා ලොකු හරදරයකට වැටෙලීම මොකද්ද පුතේ ආයි කියන්න හරදරකින් බේරෙන්න හිතාගෙන තවත් කර ඊටත් වඩා ලොකු කරදරයකට පැටලීම අපි ඒකට කියන්නේ කරදරයකින් බේරෙන්න ගිහිල්ලා ඊටත් වැඩිය කරදරයකට වැටෙන එකට අපි කියන්නේ පුතේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වාගේ කියලා වඳින්න යනවා කියලා කියන අපි පිහිටක් බලාගෙන යන්නේ දෙවියන්ගෙන් පිහිටක් ඉල්ලනවානේ මගේ පොල්ලව විභාගේ පාස් කරලා දෙන්න ඈ අනේ අපේ පුතාට රස්සාවක් හොයලා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලීම් කරනවානේ පිහිටක් ඉල්ලනවානේ අන්නේ පිහිටක් බලාපොරොත්තු වෙච්ච තැනින් විපතකට පත් වුණාම අපි කියනවා වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුණා වාගේ කියලා රයිට් ඊළඟකට යමු තුන් තේරවිල්ල කවුද මට තුන් තේරවිල්ල කියන්නේ රයිට් නදුන්‍යා ගදනම් ඇත් නාලේ නම් බටේ ඇත් බටේ වත්තටේ මොකද ඔච්චර හදිස්සි බඩ ලස්සන තාලෙට කියන්නේ හා ආය කියන්න ගදනම් ඇත් නාලේ නම් බටේ दुरदिग नोबला पारकरका मार उसुनिमल महत गेलपे अनु नवेन बेरुना කොබලන් එහෙම 99 න් බේරිලා තියන අය 99 න් බේරිලා තියන අය මම කියන්නේ පාර පණින එකම නෙමෙයි තව අවස්ථා තියෙනවනේ ජීවිතේ නේද කවුද සනුක අකේන් දෙවෙනි පෙළේ ඉන්නේ හා මොනා කරන්න ගිහිල්ලා 99 න් බේරුනේ අන් ඈ බයිසිකලේ පදින්න ගිහින් බයිසිකලේ පදින්න ගිහිල්ලා කානුවකට යන්න ගියාද පල්ලමකට යන්න ගියාද වාහනේ තාවද පල්ලමකට පල්ලමකට යන්න ගියා බයිසිකලෙන් වැටෙන එක නම් බේරෙන්න පුළුවන් අම්මා ගැව්වද ඈ ගැව්වද කීයක් ගැව්වද ළඟින් යනවා නේද හා පස්සේ කතා කරමු හරි මේ කවුද දිනුත්තරා ඔයාට මොකද උනේ? මේ එක දවසක් පන්තියක් මග ඇරිලා එළවසේක පන්ති ඉද්දි මේ වැඩ ටික දන්නේ නැහැ නේ සර් ගත්තා. ඊට පස්සේ අයින් වුණේ ඉඳ බැනුම් අහන්නුනේ. අයින් වෙච්ච ඉඳ බැනුම් අහන්නුනා? නැහැ.
හොඳට හා හවුද සතිජ හිරුදක ඔයාට මොකද උනේ බැට් පාරක් කන්න ගිහිල්ලා බැට් පාරක් වැදෙන්න ගිහිල්ලා නූලෙන් බේරුණා ද වැදුනද වැදුන්නේ හා ළඟින් ගියා ඔව් හා හරි හොඳයි අපි යන් ඊළඟ එකට රයිට් පරිස්සමින් වැඩ කරන්න ඕනේ නඩු තීන්දුව අතට ගත් මාමා එය අන්න දැන් ගැටලුවක් උත්තරේ print වෙලා නේද එතන right හා ඒක වල කියන දෙයක් නැහැ right ඒක ඔහොම තියාගන්න නඩු තීන්දුව අතට ගත් මාමා එය අකුරක් නැර කියෙව්වේය අකුරක් නැර කියවනවා කියන්නේ පුතේ කිසිම කොටසක් අතහරින්නේ නැතුව කියවීමට අපි කියනවා අකුරක් නැර කියවනවා කියලා යන් අපි ඊළඟ කොටසට හිස්තැනට ගැලපෙන පදේ වරහන් තුලින් තෝරා ලියන්න සඳකඩ පහන මත තැබූ මැටි පහන ලොකු අම්මා ඉවත් කළාය මට කියන සඳකඩ පහන කියනකොට එතන නායන්නේ මොකද්ද කුරුජයයි සඳකඩ පහන කියන්නේ අඩ සඳක් වගේ තියෙන පාෂාණය කියන එක ඒ නිසා පුතේ පාෂාණයේ නයන මූර්ධජ නිසා පහන කියන එකේ නයන මූර්ධජ වෙන්න ඕනේ මැටි පහන දන්තජයි දන්තජයි මැටි පහන දන්තජයි මැටි පහන කියන්නේ පත්තු කරන පහන එමෙ නැත්නම් අපි ඔකට කියන ප්‍රදීපය ලාම්පුව කියලා කියනවා ඊළඟට වෙඩි වැදීමෙන් හටගත් විශාල වනයක් සහිත ඇත් රාජා අමාරුවෙන් වනය තුලට රිංගා ගත්තේය වෙඩි වැදීමෙන් හටගත් විශාල වනයක් එතන වනයක් කියන්නේ මොකද්ද තුවාලය කියනකොට නයන්නේ මොකද්ද මූර්ධජයි මූර්ධජයි වෙඩි වැදීමෙන් හටගත් විශාල වනයක් සහිත ඇත් රාජා අමාරුවෙන් වනය තුලට රිංගා ගත්තේය එතන වනය වනාන්තරය වනාන්තරය දන්තජයි හා අපිට ලියන්න තියෙන වනය කියලා නේද රයි වනය යමු අපි එහෙනම් ඊළඟ කොටසට පාත දෙක්වෙන වැකි ලිඛිත බසට හරවා නැවත ලියන්න මට කියන්න මේක කවුද කලින්දුනේ නංගීගේ අලංකාර කුඩයට සියලු දරුවෝ ආශා කළා නංගීගේ අලංකාර කුඩයට සියලු දරුවෝ ආශා කළහ ආශා කළහ එසේ නැත්තම් ආශා කළෝය right ප්‍රථම පුරුෂ බහුවචනයි ඊළඟ එක මට කියන්න කවුද ප්‍රගීත් නේද කියන්න පුතේ ගංගාව මහ මුහුද කරා තලයෙන්කට ගලා බසිනවා ගංගාව මහ මුහුද හරහා කරා තලයෙන්කට ගලා බසිතී ගලා බසිතී ඇයි එතන පුතේ බසිතී කියලා තිබ්බේ ගඟට පණ නැහැනේ ගංගාව කිව්වම ඒක බහුවචනයි very good අප්‍රාණවාචී නාමපදයක් අගට වුණත් ඕ එසේ නැත්නම් හු කියන ප්‍රත්‍යය දුනොත් අපි ක්‍රියාපදේ තියන්න ඕනේ බහුවචනයෙන් very good right යන් ඊළඟ එකට ගැලපෙන විරාම ලකුණු යොදන්න දරුවනි මුලින්ම ඉදිරිපත් වන්නේ කවුද දරුවනි මුලින්ම ඉදිරිපත් වන්නේ කවුද ඒක ඔය වැකියම දාලා තිබුණත් කමක් නැහැ ඔයගොල්ලෝ යට තිත්තිර මත ලියලා විරාම ලකුණු දාලා තිබුණත් කමක් නැහැ දෙක සියල්ලෝම කොට්ටා පැදුරු ඇඳ ඇතිරිලි රැගෙන චාරිකාව පිටත් වූහ කොට්ටා පැදුරු ඇඳ ඇතිරිලි මෙතන දැන් අපිට පොඩි ගැටලුවක් එනවා කොට්ටා පැදුරු කිව්වහම ඒ දෙක වෙන් කරන්න මොනවද දාන්නේ අපි කමාව ඇඳ ඇතිරිලි කිව්වහම ඒ දෙක වෙන් කරන්නත් කමාවක් දානවද නැහැ ඒ දෙක යුගල පදයක් ඒ දෙක යුගල පදයක් කොට්ට මෙට්ට වගේ කොට්ට මෙට්ට යාන වාහන ගනුදෙනු රන් රෙදි මුතු මැණික් ඒ වගේ
එතකොට මෙන්න මේ විදිහට එන්න ඕනේ බලන්න. සියල්ලෝම කොට්ටා කමාවක් පැදුරු කමාවක් ඇඳ ඇතිරිලි කමාවක් දාන්න එපා රැගෙන චාරිකාව පිටත් ඌහ තිතා. හරිනේ? ඇඳ ඇතිරිලි කියන මැද්දට දාන්න එපා කමාවක්. ඊළඟකට යමු. වචන ගලපා අර්ථවත් වාක්‍යයක් සාදන්න. මට කියන්න කවුද සඳසි? හා කියන්න දෝනි. ඔහු පුළුන් පොදිය ළමයාට බාර දුන්නා. ඔහු පුළුන් පොදිය ළමයාට බාර දුන්නා. අර මැද වැදිලා තියෙන ගෑන්න අපිට අදාළ එකක්ද ළමයි? ඒක පුතේ තනියකින් කපන්න. රයිට්. ඔහු පුළුන් පොදිය ළමයාට බාර දුන්නා. ඔහු පුළුන් පොදිය ළමයාට බාර දුන්නා. දෙක. ඉරියඳි පදයට නැතාර්ථයක් ලැබෙනසේ වාක්‍ය නැවත ලියන්න. මෙන්න මේ කොටසෙදි මම ඕගොල්ලන්ට උගන්වන්න උත්සාහ කරනවා වෙනම ව්‍යාකරණ රීතියක්. රයිට්. ඒ නිසා මේ කොටස ඉතාම හොඳට අහගන්න. මේ 24 සහ 25 කියන කොටස. නැතාර්ථයක් කියන්නේ මොකද්ද? අර්ථයක් නැති. අර්ථයක් නැහැ කියන්නේ පුතේ කරනවා කියන එක කරන්නේ නැහැ කියන අදහස දැනවීම තමයි නැතාර්ථය කියලා කියන්නේ. නේද? කරන්නේ නැහැ කියන එක අදහස් කිරීම. රයිට්. කවුද? කුමලි. ඇයිද ඔනි? ප්‍රශ්නයක්ද? නෑනේ. හා. මේ ප්‍රශ්නයක් આવොත් ඉමෝජි දාන්න එපා. තමන්ගේ අත උස්සන්න. හරි. මේ බලන්න පුතේ. රාත්‍රියට ගමන් කරන උරගයෝ බහුල වෙති. ඉර ගහලා තියන්නේ කරන. ඒ කරන කියන පදයේ නැතාර්ථයකට කරන නැතාර්ථයක් බවට පත් කරනකොට මොකද්ද රීතිය? කරන නොකරන වෙන්න ඕනේ. කරන නොකරන වෙනකොට ඔගොල්ලෝ ලියන ක්‍රම දෙකක් තියෙනවා. රයිට්. මම දෙකම දානවා. මට හරි එක කියන්න. මේක අංක 1, මේක අංක 2. රයිට්. නොකරන කියනකොට නොයන්න එකට ලියනවා, නොයන්න වෙන්ව ලියනවා. කො බලන්න අංක 1 විදිහට ලියපු අය. අංක 1 විදිහට ලියපු අය. වැරදුනාට කමක් නැහැ, මේක ඉගෙන ගන්නද? රයිට්. අංක 2 විදිහට ලියපු අය. දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි. හා පොඩි ගාණක් තමයි ඉන්නේ. රයිට්. පුතේ හොඳට මතක තියාගන්න, මේ ජාතිය ප්‍රශ්නයක් ඔයාලගේ විභාගෙට ආවොත් මට කියන්න කරන කරනවා කියන එක කරනවා කියන එක නාම පදයක්ද ක්‍රියාපදයක්ද? ක්‍රියාපදයක්. ක්‍රියාපදයක්. ක්‍රියාපදයක් මුලට නෝ කියන ශබ්දය අපි යොදනවා නම් එය එක්ව ලියන්නේ නැහැ, අනිවාර්යෙන් එක වෙන්ව ලියන්න ඕනි. එහෙනම් දැන් අර බහුතරයක් අත ඉස්සුවානේ අංක 1 හරි කියලා. අංක 1 වැරදි. රයිට්. ඕගොල්ලෝ මේ විදිහට ලියලා තියනවා නම් වැරදි දාගන්න, මේ විදිහට ලියලා තියනවා නම් හරි දාගන්න. නොකරන කියනකොට ක්‍රියා රූපයක් වෙනකොට අනිවාර්යෙන් නොයන් අපි වෙනම තමයි ලියන්න ඕනි. රයිට්. එනං රාත්‍රියට ගමන් නොකරන උරගයෝ බහුල වෙති. නොකරන නෝ කරන කෑලි දෙකකට කැඩෙන්න ඕනේ. රයිට්. ඊළඟ එක. ඔහු මිනිස් ගුණ පිරුණු අයකි. එනං මිනිස් කියන එකට දැම්මහම නැතාර්ථය නොමිනි. නොමිනිස්. 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 මට කියන්නේ නොමිනිස් කියන එක හරි. අංක 1ද 2ද? දැන් කොබන අංක 1 විදියට ලියපුවා නොමිනිස්.
अंक एक विधि है एक टेली ये पुआय अंक एक विधि है टा अंक देखा विधि है टेली ये पुआय मिनिस किया ने का मिनिसा किया ने का नाम पदे अक्त क्रिया पदे अक्त नाम पदे अक्त नाम पदे अक्त मूल टा पुते नयन नदान वनं होंदा टा मत करती आगन එකට දාන්න වෙන්ව දාන්න එපා රයිට් එහෙනම් නොමිනිස් කියන එක හරි අංක 1 නොමිනිස් කියන එක දෙකට කැඩුවොත් වැරදි නාම පදයක් ලියනවා නම් එකට ලියන්න ක්‍රියා පදයක් ලියනවා නම් වෙන් කරලා ලියන්න හරිද ඒක හොඳට මතක තියාගන්න ආපහු අමතක කරගන්න එපා ඊයන් අපි ඊළඟ කොටසට සිංහල හොඩිය අක්ෂර स्वराक्षर यदि तिमन अनुपिलिवल अनुव अडुअकुरु लिया दक्वन्न मट कियन्न कौद हिमारा हा होडिये तियन स्वराकुरु 18 कियन्न दोनि ओके बलन्न नेतु मट मतकें कियन्न आ आ ई उ उ इरु इरु उ इलु इलु इरु इरु ए आई ओ ओ आ हा मट कियन्न तव कौद दिनद बासित दिनद मट कियन्न अपे मिस्टर सिंगल होडिये स्वराक्षर कियत् तियेनवद एटिक पिलिवलट कोहमद तियेन्ने अ आ अ आ ए ए ई ई उ उ इरु इरु इलु इलु ए ए आई ओ ओ औ अं आ अं अक् देख स्वरद नहीं नहीं ए देनड अपि किनो अनुस्वारे हा विसर्गे किले एगोलो स्वर वलट आइति वेन्ने नहीं होंदर मतक तिया गन्न राइट हरि एना अपे होडिये तियनवा स्वर अकुरु टिक अ आ ए ए ई ई उ उ इरु इरु इलु इलु ए ए आई ओ ओ औ එච්චරයි දැන් මෙතන අඩු අකුරු දීලා තියෙන පුතේ අපිට බලමු අ ආ ඈ ඈ ඊ ඊ ඊ යන්න අඩුයි right ඊළඟට උ උ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ අයි අයි කියනකොට කොම්බු අය යන්න අයි හරිනේ අපරයක් කොහොම ඉන්න බැටියෝ මේ ලයිට් නැතුව තිබුණා අපිට මෙච්චර වෙලා දැන් ලයිට් ආවා අපි පොඩ්ඩක් මාරු කරගන්නකම් ඉන්න මේ ජෙනරේටරේ ඔෆ් කරලා අර කොන් කරගන්නකම් මට එතකන් ගිහන්සගේ තියෙන ප්‍රශ්න කියන්න ගිහන්ස අර 23 වෙනි ප්‍රශ්නෙට මම අර ගෑ කියන කර ගැහණු කියලා දැම්මා ඔයා එතන වචනයක් හදුවද ගැහණු ළමයා කියලා හදුවද පුතා ඔව් සර් කමන්නේ ගැටලුවක් නෑ ඒක ඔයාගේ වැරද්දක් නෙමෙයිනේ පේපර් එකේ තියෙන අකුර කඩු පාඩුවක් නේ හරි අපි අම්පුතේ ඊළඟ කොටසට අපිට දීලා තියෙන මෙන්න මෙහෙම කොටුව ඇතුලේ මම ළමයින් ටිකිරි ටිකිරි ගොවියෝ අප කිසිවෙකු අපෙන් අහනවා මෙන්න මෙහෙම මේ කොටුව අස්සේ තියෙන ප්‍රථම පුරුෂ උක්ත නාමය මොකද්ද ගොවියෝ 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 උත්තම පුරුෂ අනුක්ත නාමය අප මම නම් මා වෙන්න ඕනි අපි නම් අප වෙන්න ඕනි මෙතන තියෙන්නේ අප ඊළඟට මෙන්න මේක මොකද්ද කියන්න පුතේ මට අනුප්‍රාසාත්මක පද අනුප්‍රාසාත්මක පදයක් කියන්නේ මොකද්ද? කතා කරන බලන්න එක මට ඒක පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න. මෙන්න මේවට තමයි සර් අනුප්‍රාසාත්මක පද කියන්නේ කියලා. දිනෙත්. රයිට්. මට කියන්න දිනෙත් මොනවද දිනෙත් අනුප්‍රාසාත්මක පද කියලා කියන්නේ? එක වචන දෙකක් කියනකොට. එක වචනය දෙපාරක් කියනකොට.
දෙපාරක් කියදෙන ඒවා. ඇයි එක වචනය දෙපාරක් කියවදන්නේ? अनुप्रासात्मक पद कियला अनुप्रासात्मक पदयक वचनेक कवियक गीतेक योदन्ने पुते एके शब्द रसे मतलब ताले वेडी करन्न राइट अहन केनाट प्रिय वेन्न तमय अनुप्रासात्मक पद योदन्ने दन टिकिरी 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 लिया කලෙත් අරන් ලිඳට ගියා ලිඳට ගියේ කවුද ටිකිරි ලියාද ලිඳට ගියේ ටිකිරි 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 ලියාද ටිකිරි ලියා ලිඳට ගියේ ඒ ටිකිරි ලියා කියන එක රසවත් කරන්න තමයි ටිකිරි 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 ලියා කියලා දාලා තියෙන්නේ right එකම වචනේ නැවත නැවත යොදනවාට අපි කියනවා අනුප්‍රාසාත්මක පද කියලා නේ අර ගුත්තිලේ තියෙන්නේ ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක්සසර අහෝ දෙව්දත් නොදුටි මොක්පුර රයිට් ඒකේ ඉඳ ඉඳ විඳ විඳ සිඳ බිඳ කියනකොට එකම ශබ්දේ තමයි නැවත නැවත යොදලා තියෙන්නේ එවැනි පදවලට අපි කියනවා අනුප්‍රාසාත්මක පද කියලා රයිට් හොඳට මතක තියාගන්න ඕනේ යක අපි ඊළඟ එකට පහදක් වෙන පදවල සිංහල අර්ථය ලියන්න अम्मा मार अम्मला अम्मला अम्मा टकियाने अम्मा माई अम्मला किन कोण पुते नमा अम्मा मार अम्मला पट्टम तरुंगले तरुंगले ओरु पट्टम क्यों बना एक तरुंगले तरुंगले या සරුංගලයක් දැන් මේ පාර විභාගයට ආවෙත් ඔය එක කියන අදහස මුල් කරගෙන ඒ නිසා ඔරු කියන වචනේ දාන්න ඕනේ වුණා මේ පාර රයිට් පට්ටම් කියන්නේ සරුංගලය ඔරු පට්ටම් කියන්නේ සරුංගලයක් රයිට් යන් ඊළඟකට පාදකන පදවලට ගැලපෙන ඉංග්‍රීසි වචනේ ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න මට කියන්නේ ඉමන්දි මොකද පළවෙනි වචනය සහ අකුරු මොනවද ඒකට අපතේ table මට කියන table වලට spelling t a b l t a b l e e හා t a b l e table ඊළඟට ඉන්නේ ඉර මාමා බිනොලි සත්සරා ඉරට මොකද්ද අපි කියන්නේ sun sun spelling S-U-N sun S-U-N sun එන්න රචනාව තියෙන තැනට right දැන් ඔන්න ඔය අපි සාකච්ඡා කරපු ඔය සිංහල ටිකටයි ඉංග්‍රීසි ටිකටයි පරිසරයේ මේ මොකද දෙමළ ටිකටයි පුතේ සෑම හරියකටම එක ලකුණ ගානේ තමයි වැටෙන්නේ right එකකට එක ගානේ දාන්න රචනාව කො පෙන්වන්න බලන්න මට රචනාව gedara budun amma right සියලු දෙනාගේ රචනා පෙන්වන්න මට. පෙත්මි චමුදිතා කො රචනාව. අපතේ ලියන්න බැරි වුණා. ඇයි බැරි වුනේ? ගෙදර බුදුන් නැද්ද? කොහෙ හරි ගිහිල්ලාද? කාටද ගෙදර බුදුන් කියලා කියන්නේ මේ පෙත්මි අම්මට හා අම්මා ගැන ඔයාලට මොකුත් ලියන්න අදහසක් නැද්ද එහෙනම් ඇයි ලිව්වේ නැත්තේ එතකොට අපිට එකෙන් පේනවා දුවට අම්මා ගැන තියෙන ආදරයේ තරම නේ මග හරින්නෝ මග හැරෙනවා මතක තියාගන්න රයිට් මට කියන්න කවුද සදෙව් සුහස්
වාක්‍ය රචනාව. කියන්න කියන්න සද වික්මන් පුතේ කාලේ වටිනවා අපිට ඔක්කොම වැඩිය. ලිව්වද නැද්ද? ඈ කට ඇරලා උත්තර දෙන්නකො දැන් අම්මා කතා කරන එක ඇහෙනවයි ඔයාගේ කතා කරන එක ඇහෙන්නේ නැති වෙන්නේ විදිහක් නැහැ නේ. ලිව්වේ නැහැ. ඇයි ලිව්වේ නැත්තේ? පේපර් එකක් දෙන්නේ පේපර් එකේ සියලු කොටස් සම්පූර්ණ වෙන්න. රයිට්? දැන් මම අද මේ මේ අනාවරණ පරීක්ෂණය නිසා ඔය ඔහොම තියනවා. අපේ පන්තියේ දිනම් අපි අයින් කරනවා. තියාගන්නේ නැහැ. රයිට්? සල්ලි නෙමෙයි මොනවා ගෙවලා ඇව්වත් තියාගන්නේ නැහැ. මෙහෙ ඉන්න ඕන වැඩ කරන්න ඕනේ. රයිට්? අම්මලා දුක් මහන්සියෙන් අනිත් වැඩ ටික ඔක්කොම කරලා වාඩි කරවනවනේ. එහෙනම් දරුවෝ දරුවන්ගේ යුතුයකම කරන්න ඕනේ. රයිට්? නැත්තම් ගෙදර බුදුන් කියලා හිතේ තිබුණාට වැඩක් නැහැ. ගෙදර බුදුන්ට සලකන්න දැනගන්න ඕනේ. රයිට්? ආ මට කියන්න සතිජ හිරුදක කියන පුතේ රචනාව සතිජ නැද්ද? ඔනායා කියන දෝනි අපි රචනා තුන හතරක් අහඹුලෙස්ස ගමු. ගෙදර බුදුන් අම්මා වෙන අතර ඇය මට ලේ කිරි කර පෙව්වාය. ඇය කවා පවා නත් උස්නහත් කර රැකවරණය දුන්නාය. අම්මා මතු දවසක බුදු වේවා යයි මම ප්‍රාර්ථනා කරමි. බොහොම හොඳයි. හරි වාක්‍ය තුනම හරි වාගේ. මට කියන්න කවුද පහණි මලින්සා? මාගේ ගෙදර බුදුන් මාගේම අම්මා වෙති. අම්මා වෙති කියන්න බෑ පුතේ. දෝනි 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 දෙන්න. අම්මා ඒක වචනයි. අම්මාය එසේ නැත්තම් අම්මා වෙයි. හරි අම්මා වෙයි කියලා තියන්නත් පුළුවන් ඈ. හා දෙවෙනි වාක්‍ය කියන්නකෝ. මම අම්මාට කීකරුයි වැඩවලට උදව් කරමි. මම අම්මාගේ ජීවිතය නිරෝගීව නිරෝගීමත් සැපවත් පුතේ තුන්වෙනි වාක්‍ය ආපහු කියන්න මට කොල්ලෙක් කෑ ගහපු ඉඳ හුන්නේ. මම අම්මාගේ ජීවිතය නිරෝගීමත් සැපවත් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. අම්මාගේ නෙමෙයි එහෙනම් අම්මාට වෙන්න ඕන එතන ඈ. ඒක හදාගන්න. රයිට්? හරියා කියන රචනාව. ගෙදර බුදුන්වන අම්මාට අපි සැමදා වන්දනා කරමු. දස මාසයක් අප කුසේ තබා මෙලොවට මා බිහි කළේ ගෙදර බුදුන්වන අම්මා වෙයි. අප අපේ ගෙදර බුදුන් අම්මාට නිතර ගෞරවය දක්වමු. Very good. හා මට කියන්න කවුද ඔනිති? අපේ ගෙදර බුදුන් අම්මාය. මගේ අම්මා මට පාසල් වැඩ අතපසු නොවන සේ කියා දෙයි. මම මාගේ ආදරණීය අම්මාට බොහෝ ආදරය කරමි. රයිට්? අපි තව දෙන්නෙක් විතර රචනා කරමු. මට පිරිමි දරුවෝ දෙන්නෙක් ඕනේ. කවුද පහන්නුමේෂ් කියන්න පුතේ? අපිට ඔක්කොගේම ගන්න බෑ. ඊට පස්සේ මම ඔයාලට රචනාව පළ කරන්න අවස්ථාව දෙන්නම්. රයිට්? එතකොට ඔයගලන්ට පුළුවන් රචනාව ලියපෙකේ ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරන්න අපේ පේජ් එකට. පහන් කියන්න. අප ගෙදර බුදුන් අම්මා ලෙස හඳුන්වයි. අම්මා අප පොඩි අවදියේ සිටම පෝෂණය කරයි. ඇය අපව සැමදා රැක බලා ගනි. ගුඩ්. රයිට්? අකේන් කියන්න. මාගේ ගෙදර බුදුන් අම්මා වන්නේ මාගේ දයාබර අම්මාය. බුදුන් අම්මා මගේ පාසලේ ගෙදර වැඩ වැනි කටයුතු සඳහා ඇය මට පහනක් මෙන් එළිය දෙයි.
ගෙදර බුදුන් අම්මාට දීර්ඝාෂ ලැබේවා යැයි මම ප්‍රාර්ථමි. කෝ බලන්න අත උස්සන්න. ඇයි අම්මට ගෙදර බුදුන් කියන වචනයෙන් හඳුන්වන්නේ කියන එක පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක්? හා ඔසුවිස්නා. ඇයි පුතේ අම්මට ගෙදර බුදුන් කියලා කියන්නේ? එයා පවුලේ මේ සියලු දෙනා ගැනම හොයා බලන හින්දා. තාත්තා හොයලා බලන්නේ නැද්ද? හොයලා බලනවා. හොයලා බලනවා. නේ? හා. තාත්තට වැඩි අම්මා හොයලා බලනවද දෙන්නම එක ගන්න හොයලා බලනවද? මේලෝකෙ මිනිසියෙක්ට ලබන්න පුළුවන් උත්තරීතරතම පදවිය තමයි බුද්ධත්වය. ඒක ලැබුවේ අපේ බුදුරජාණන් වහන්සේ. එතකොට අපේ ගෙදර ඉන්න අපේ අම්මා බුද්ධත්වය ලැබුවේ නැතුවට බුදුහාමුදුරුව මේ ලෝකයේ ආලෝකමත් කළා වගේ සියලු සත්වයන් දුකින් මුදන්නට බුදුහාමුදුරුව වෙහෙසුණා වගේ අපේ අම්මත් අපේ ගෙදර ඉන්න සියලුම දෙනාගේ සැප උදෙසා වෙහෙසෙනවා. ගෙදර උදේ පාන්දරම නැගිටින්නේ කවුද ඔයාලා ගෙදර? අම්මා. අන්තිමටම නිදාගන්නේ කවුද? අම්මා. ඈ ඒත් අම්මා නේද? ඉස්සෙල්ලාම නැගිටින්නෙත් අන්තිමටම නිදාගන්නෙත් අම්මා. උදේ ඉඳලා රෑ වෙනකන් හැම වෙලේම මහන්සි වෙලා ඕගොල්ලෝ ගැන හොයලා බලලා හැමදේම කරන්නේ අම්මා. තාත්තා නොකරනව නෙමෙයි, තාත්තත් ලොකු රාජකාරියක් ඒ උදෙසා කරනවා. මම කියන්නේ ගෙදර ඉන්න සියලුම දෙනාගේ අම්මා තාත්තගේයි ඕගොල්ලන්ගේයි අයියලාගේයි අක්කලාගේයි නංගිලාගේයි මේ සියලු දෙනාගේම වැඩ කටයුතු හොයලා බලනවා. ඒ නිසා පුතේ අම්මා සහ තාත්තා කියන මේ චරිත දෙක අනූපමේයයි. මේවට උපමා උදාහරණ කොහෙවත් සලසන්න නැහැ. ගෙදර බුදුන් කියලා අපි හැඳින්නුවට ඒ වචනෙත් මදි ඇත්තටම හඳුන්වන්න. රයිට්? ඒ නිසා ඔයාලට කරන්න තියෙන ඒ උත්තරීතරම වැඩේ තමයි ඒ ගෙදර බුදුන් වෙන අම්මාට ආදරය කරුණාව දක්වන එක. එයාලගේ එයාගේ වටිනාකම තවත් ඔප්නංවන්න ඔයාලට කරන්න පුළුවන් දේ තමයි අම්මගේ තාත්තගේ හීන සැබෑ කරන්න මහන්සි වෙන එක. රයිට්? මේ 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 අපි මේ මේ උත්සාහ කරන එක. එතකොට මේ රචනාවලිය යන දුන්නාම ඔයා උඩබිම බලාගෙන වටපිට බලබලා ඉන්නවනම් අපිට ඒකෙන් පේනවා ගෙදර බුදුන්ට ඔයා සලකන විදිය. රයිට්? ඒ නිසා එහෙම වෙන්න එපා. දැම්ම ඉඳලා මහන්සි වෙන. දැම්ම ඉඳලා ඒ අදහස හිතේ තියාගන්න. අපි යමු ගණිත ගැටලු කොටසට. පළවෙනි එක සංඛ්‍යා නාමයේ ලියා දක්වන්න. කීයද? බෝල 12ක් යොදා නිරූපණය කළ හැකි විශාල මාගේ කොපමණද? 930. දැන් මට උත්තර දෙකක් ආවා. එකක් 440 ඇහුණා, මට 930 ඇහුණා. කොහමද 930 ලියපුවේ? කියනකොට බෝල 8යිනේ. නේ මෙතන තියෙන බෝල 12ක්. රයිට්. මේ බලන්න. ගණක රාමුවක් නම් පුතේ කූරු තුනක් තියෙනවා නම් එයාගේ පිටිපස්සේ තියෙන කී ස්ථානයේද? එකක් ස්ථානය. ඊළඟට තියෙන්නේ උත්තර 10 ස්ථානය. ඊළඟට තියෙන්නේ 10 ස්ථානය. එතකොට අපිට හදන්න ඕනි විශාල මාගේ නම් අපි වැඩිම බෝල ගානක් දාන්න ඕනි එකේ කූරටද 100 කූරටද? 100 කූරට. 100 කූරට. රයිට්? 100 කූරට දාන්න පුළුවන් උපරිම බෝල ගාන කීයද? 9යි. උපරිම බෝල ගාන දාන්න පුළුවන් 9යි. තව බෝල කීයක් ඉතුරුයිද? 3ක්. 12ක් තියෙනවා. 12න් 9ක් ගියාම තව ඉතුරු 3යි. ඒ 3 දාන්න ඕනේ කාටද? 10 ස්ථානයට. මෙයාට එක බෝලයක්වත් නැහැ. එහෙනම් වටිනාකම 930යි. වටිනාකම 930යි. ඊළඟ
ඔරලොසු මුහුණතේ දැක්වෙන වේලාව ලියා දක්වන්න අපිට කියනවා ඔරලොසු යටින් දීලා තියෙනවා පුතේ පස්වරු කියලා මේ වේලාව ඇත්තටම කීයද 5යි 10 පස්වරු 3යි 10 එසේ නැත්නම් පස්වරු 3 පසුවේ මිනිත්තු 10යි 3 පසුවේ මිනිත්තු 10යි ඇයි එතන සර් පස්වරු කියලා දීලා තියන්නේ ඕගොල්ලන්ට උදේ 3යි 10ක් තියනවනේ නේද නේද උදේ 3යි 10යි හේෂිනි ඇයි හේෂිනි එතන ඔරලෝසුවට යටින් පස්වරු කියලා දීලා තියන්නේ සර් උදේ 3යි 10ක් තියනවනේ ඒක හොයාගන්නේ පස්වරු කියලා දාලා තියෙනවා ආන් රයිට් ඒ කියන්නේ පෙරවරු පස්වරු කියන එක දැම්මේ නැත්නම් දෙවෙනි කොටසට උත්තරේ ලියන්න බැරි වෙනවා ඩිජිටල් කරනකොට ගැටලුවක් වෙනවා නේ එහෙනම් අපිට කියනවා එම වේලාව සම්මත ඔරලෝසු වේලාවෙන් ලියා දක්වන්න සාමාන්‍ය ඔරලෝසු වේලාවෙන් 3යි 10 නං සාමාන්‍ය වේලාවක් ඩිජිටල් කරනකොට මොකද්ද තියෙන ලේසිම ක්‍රමය प्रश्न පැන්සලක් තියෙනවා පටන් අරගෙන තියන්නේ සෙන්ටිමීටර 8න් ඉවර වෙලා තියන්නේ සෙන්ටිමීටර 16න් එහෙනම් මේ පැන්සලේ දිග කීයද සෙන්ටිමීටර 8යි 8 cm 8 cm ආරම්භක ස්ථානයයි අවසාන ස්ථානයයි අතර වෙනස තමා පුතේ අතර මැද තියෙන්නේ 16න් 8ක් අඩු කළොත් 8යි අම්මාගේ වයස අවුරුදු 68යි දුවගේ වයස ඒකෙන් හරි අඩක්. හරි අඩක් කියන්නේ භාගයක්. එහෙනම් අම්මගේ වයස 68යි නම් 68න් භාගය කීයද? 34යි. 34යි. අපෙන් අහනවා දෙදෙනාගේම වයස කොපමණද? දැන් දෙන්නගේම වයස ගන්න මොකද කරන්නේ? එකතු කරනවා. එහෙනම් අපි දෙක එකතු කරන්න ඕනේ 68යි 34යි. 8යි 4යි 12න් 2යි 1ක් ඉතිරි 6යි 3යි 9යි 1යි 10යි 102යි නිකම්ම 102 තියන්න ඕනිද අවුරුදු 102යි කියලා ලියන්න ඕනිද අවුරුදු අනිවාර්යෙන් අවුරුදු 102යි කියලා ලියන්න ඕනේ අවුරුදු කියන වචනේ නැත්තම් උත්තරේ වැරදි දැන් පුතේ මෙතන මෙන්න මෙහෙම ඇහුවනම් දෙදෙනාගේම වයස අවුරුදු කීයද කියලා ඇහුවනම් ඇයි දෙදෙනාගේම වයස අවුරුදු කීයද අපි එතනදී අවුරුදු කියන එක ලියන්න ඕනේද නැහැ එතනදී අවුරුදු කියන එක අනිවාර්ය නැහැ රයිට් ලිව්වත් වැරදි දාන්නේ නැහැ නොලිව්වත් වැරදි දාන්නේ නැහැ හැබැයි මෙතන අනිවාර්යෙන් ලියන්න ඕනේ ම් යමු අපි ප්‍රශ්න අංක 43ට ඉටිපන්දමක මිල රුපියල් 18කි එවැනි ඉටිපන්දම් 12ක් මිලදී ගැනීමට බය වන මුදල කීයද එවැනි කියන වචනේ ආවොත් ගණිත කර්මය මොකද්ද වැඩි කිරීමක් ගුණ කිරීමක් 18 12න් ගුණ කරන්න. තනිපේලි ගුණ කිරීමද දෙපේලි ගුණ කිරීමද? දෙපේලි ගුණ කිරීමක්. දෙපේලි ගුණ කිරීමක්. අපි ඉස්සර වෙලා තෝරගන්නේ එක ස්ථානයේද 10 ස්ථානයේද? 10 ස්ථානය. එක ස්ථානය. දෙවරක්කට 16 9යි 1ක් ඉතිරි දෙවරක් 1 2 1යි 3යි. එක්වරයක් 8 8යි එක්වරයක් 1 1යි. 6යි 8යි 3යි 11න් 1යි 1ක් ඉතිරි පුතේ 1යි 1යි 2යි 216යි. නිකම්ම 216ද රුපියල් ඕනි ශත ඕනි රුපියල් ඕනි ශත ඕනි ඊළඟට දීලා තියෙන්නේ තරාදියක් තරාදියේ එක පැත්තක දීලා තියෙනවා පුතේ 1200ක් අනිත් පැත්තේ දීලා තියෙනවා ඇපල් ගෙඩි දෙකක් හැබැයි මේ තරාදියේ පුංචි දෝෂයක් තියෙනවා මොකද්ද දෝෂය සමානව නැහැ තරාදී දෙපැත්ත පොඩ්ඩක් සමාන නැති ගතියක් තියෙනවා සමාන නැති ගතියක් තිබුණොත් අපිට මේක හදන්න පුළුවන්ද බෑ බෑ නේද හා ගන්න ඩග්ගල අඩි රූල අතට ඩග්ගල අඩි රූල ගන්න අතට ඒක මෙහා පැත්තෙන් ඇඳ ගන්න අපහු සමාන්තර රේඛාව හරියට තරාදී කෙලින් කළ ඇඳ ගන්න ඩග්ගාලා
මේ පැත්තට දාන්න 1200 ඒ කියන්නේ ග්‍රෑම් 1200යි මේ පැත්තට දාන්න පුතේ ඇපල් ගෙඩි දෙක නැත්තම් ප්‍රශ්නේ අසාර්ථකයි හා දැන් ටක් ගාලා උත්තරේ හදන්න උත්තරේ ලියලා ඇත්තේ ඔයගොල්ලෝ වෙනස් කරන්න කෙනෙක් ඉන්නවද ටක් ගාලා හදන්න අපෙන් ආනේ ඇපල් ගෙඩියක බර කොපමණද හරි කීයද ඇපල් ගෙඩියක බර? 600යි. ඇපල් ගෙඩි දෙකක් 1200 නම් පුතේ එකක් බලන්න මොකද කරන්න ඕනේ? බෙදනවා. එයා දෙකට බෙදන්න ඕනේ. නේ නා 1200 දෙකට බෙදුවොත් 600යි ජී. ග්‍රෑම් 600යි. ඊළඟ එක මාර්තු 8 වෙනි බදාදා ආරම්භ කළ විභාගය දින 8ක් පවත්වා අවසන් වුණා. එය අවසන් වූයේ කවදාද? මාර්තු 8 බදාදා ආරම්භ කළා නම් විභාගයක්. ඒ ආරම්භ කරපු දවසේ තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් අපි ආරම්භ කළ දවසේ නම් තියෙන්නේ බදාදා නම් අපි බදාදායින් පටන් ගන්න ඕනේ. බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා ඒ සතියේ තියෙන දවස් 3යි රයිට් ඊළඟ සතියේ නම් සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා රයිට් පළවෙනි සතියේ දවස් 3යි දෙවෙනි සතියේ දවස් 5යි එහෙනම් මෙයා ඇත්තටම ඉවර වෙන්නේ කවදටද මාර්තු 17 ඕ නෑ ඉස්සර මට කියනකො දවස දිනේ අපි හදමු අඟහරුවාදා සිකුරාදා මේ මාර්තු 8 බදාදා ආරම්භ කළා සිකුරාදා දැන් ඉස්කෝලේ විභාගයක් පුතේ සෙනසුරාදා ඉරිදා පවත්වනවද නැහැ එහෙනම් අපිට ගන්න වෙන්නේ මේ බලන්න බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා 1 2 3 4 5 6 7 8 සිකුරාදා තමයි අවසාන වෙන්නේ මේක දැන් බලමු මේ සිකුරාදා මොන මාසේ මොන දවස්ද කියලා. පටන් අරගෙන තියෙන්නේ මාර්තු 8 බදාදා. එහෙනම් 8 9 10 11 12 සෙනසුරාදා ඉරිදා 13 14 15 16 17 මාර්තු 17 සිකුරාදා. ආයේ බලන්න 8 9 10 11 12 13 14 15 16 17 මාර්තු 17 සිකුරාදා. කොබලන හරියට මාපු අය නියමයි එන්නේ ඊළඟකට ළමුන් 79ක් සිටින පේලියක හරිමැද සිටින දරුවාගේ අංකය කීයද ළමයින් 79ක් ඉන්න පේලියක් දැන් පුතේ 79 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක්ද ඉරට්ටේ සංඛ්‍යාවක්ද ඔත්තේ සංඛ්‍යාවක් එහෙනම් ඔත්තේ සංඛ්‍යාවක මැදාගය හොයන්න අපි මොකද්ද කරන්න ඕනේ? ඒකට එකක් එකතු කරලා දෙකට බෙදනවා. දෙකට බෙදන්න ඕනේ. දෙකට බෙදන්න ඕනේ. එහෙනම් 79 ට එකක් එකතු කළොත් 80යි. 80යි. 80 දෙකට බෙදුවොත් 40යි. 40යි. එහෙනම් ළමයි 79ක් ඉන්න පේලියක මැදේ කෙනාගේ ඉලක්කම 40. එන්න ඊළඟට පහත දෙකන රූපයේ දේශ බලා පිළිතුරු ලියන්න රූපයේ දීලා තියෙන්නේ කෑලි 1 2 3 4 5 1 2 3 4 5 අපිට අඳුරු කරලා දක්වලා තියෙනවා පුතේ මෙන්න මේ කොටස අපිට කියනවා මෙම රූපයෙන් තවත් 10න් 4ක් පාට කරන්න රයිට් කොහමද පෙන්වන්නේ පාට කරපියොක ඉස්සෙල්ලා
उपेक्षा के कमाट पेन है हरी रुपते लंकरण ताऊ सानुजी को हरी गुड में दहायन खतरा किया ने मेतन तिये ने काई दे काई तुनाई खतराई पहाई दहायन खतरा किया ने पुते पहिन नंकियद देका पहिन देकाई में दहाय देकटे बेदुना नंग खतरा देकटे बेदिन नौने नं पहिन देकाई दहायन खतरा पाठ करने किया ने पहिन देका पाठ करने किया ने कर तुल्ले भागाई एनागोया में किन तवत खोटू देका पाठ कर लती है नौने ඊට පස්සේ කියනවා මෙහෙම එවිට පාට නොකල ප්‍රමාණය දශම සංඛ්‍යාවක් සේ ලියන්න දැන් පාට නොකල ප්‍රමාණය කොච්චරයිද 5 2 5 2 මේ කියන එක ඉතාලම පිළිවෙලට අහගන්න right පාට නොකල ප්‍රමාණය පුතේ 1 2 3 4 5 5න් 2ක් පාට කරලා නැහැ අපි දශම වලට හදා ගන්නවා නම් අපි බෙදා ගන්න ආසන්නව කීයේ කොටස් වලටද 10 කොටස් වලට 10 පංගු වලට 10 පංගු වලට එහෙනම් 5න් 2ක් කියන්නේ 10න් නම් කීයක්ද 4ක් 10න් 4ක් 10න් 4ක් කියන්නේ දශම වලින් ලියනකොට කීයක්ද 0.4ක් එහෙනම් සමානයි बिंदु आयदशम हातराय पाटन नकल कोटे से बिंदु आयदशम हातराय राइट हाँ को बलन अपने घर ने पाटन नकल कोटे से दशम प्रमाणे अक्षेलियाँ ना आ हर्या माँग ही तू है ने बेदगत प्रश्न याद किया दुआ 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 राइट को बान पुते अतः उस ने भाग गान हरिया है दशमाई देखो महारिया है कोटास देखो मा वो वारद्ध गान बैदें राइट वो ये जाती प्रश्न या इन्हें वाम तमाई विभाग इतने राइट अकलाई ये लगे गान ने मामे इन्हें वाम किये लकिये पुआ ए विधि है तमाम में पारा राइट लबना उर्द्देत के नवाल लिये ना उर्द्देत ते है माई है राइट हरित बाला करना यहाँ पे इलाके के टें ए बंदूने टें बी बंदूने इन सिवता वक्त जले वात कलवी टें पीटा तट गला या न जल प्रमाणे को देख दे ए बंदूने धारिता वे पुते लीटर थुनाई बी बंदूने धारिता वे लीटर एकाई मिलीलीटर देसी आई मटे क्या न मेका स्थिति न गानी तक कार्म देख मनो आदे गुना ගුණ කිරීම සහ අඩු කිරීම එහෙනම් බලමු ඒ පොඩි එක්කෙනාගේ ධාරිතාවය ලීටර 1යි මිලිලීටර 200යි නම් ඒ කියන්නේ මිලිලීටර 1200යි මෙයාගෙන් පුතේ සිව්වතාවක් ජලය දානවා කියන්නේ හතරෙන් ගුණ කරනවා හතරෙන් ගුණ කරනවා රයිට් හතර වරක් බිඳුව බිඳුවයි හතර වරක් බිඳුව බිඳුවයි දෙවරක් හතර 8යි හතර වරක් 1 4යි එනං 1204 න් ගුණ කළොත් 12 4 48යි මිලිලීටර 4800යි හැබැයි මේ වාජනේට 4800ක් දාන්න පුළුවන්ද නෑ මෙයාට දාන්න පුළුවන් කොච්චරයිද 3000යි එහෙනම් දාන්න පුළුවන් 3000යි නම් එයාට 4800ක් දැම්මොත් වැඩිපුර දාපු ප්‍රමාණයට මොකද වෙන්නේ ආකට යනවා මේ ඉවත් වෙනවා කියන එකේ ගණිත කර්මය මොකක්ද අඩු කරනවා අඩු කරනවා බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 8න් බිඳුවක් 8යි 4න් 3ක් 1යි මිලිලීටර 1800යි එසේ නැත්තම් 1L 800යි ml යමු අපි 49 ප්‍රශ්නෙට මේක නම් ඉතාම ලේසි ප්‍රශ්නයක් मेतियन ने उदार के निवस मेतन तियन ने पुते खामाल के निवस
මෙතන තියෙන්නේ පාසල. උදාරගේ නිවසේ සිට කමල්ගේ නිවසට තියෙනවා 3800ක්. කමල්ගේ නිවසේ සිට පාසලට තියෙනවා කිලෝමීටර 5ක්. අපිට කියනවා මෙන්න මෙහෙම. රයිට්. රූප සටහන 90 කමල්ට තමන් නිවසේ සිට පාසලට ගොස් ආපසු උදාරගේ නිවසට යාමට ගමන් කළ යුතු මුළු දුර කොපමණද? කමල්ට පාසලට ගිහිල්ලා උදාරගේ නිවසට ආපහු යන්න ගමන් කළ යුතු දුර. මට කියන්න කවුද චෙනුති? කොහමද දෝනි අපි මේක හදන්නේ? කමල්ට පාසලට යන්න මීටර 5ක් කිලෝමීටර 5ක් තියෙනවනේ. ඊට පස්සේ උදාරග නිවසට යන්න 3800ක් තියෙනවනේ. එතකොට 5යි 3යි 800යි එකතු කරගන්න. ඔයාට අවේ කියන්නේ 8යි 800. 8යි KM 800යි M. කොබලන් 8යි 800 ආපු අය. 8යි 800 ආපු අය. තව බලමු. 8යි 800. රයිට්. ගන්න 8යි 800 ආපු කෙනෙනි සහන. රයිට්. සහන 8යි 800 දාවේ. හරි. මට කියන්න සහන. කවුද ගමන පටන් ගන්න කොල්ලා? උදාරද කමල්ද? උදා කමල්. කමල්. කමල් ඉස්සෙල්ලම කොහෙටද යන්නේ? පාසලට. පාසලට. කමල් පාසලට ගිහිල්ලා ඊළඟට මොකද කරන්නේ? උදාරට ගෙදරට යනවා. ආපහු උදාරගේ ගෙදරට යනවා. නේද? එතකොට කමල් පාසලට යන්න යනවා කිලෝමීටර කීයක්ද? පහ. පහ. එයා පාසලට ගිහිල්ලා එතකොට ආපහු යන්නේ නැද්ද? යනවා. ආ. එහෙනම් ආපහු තව කිලෝමීටර කීයක් යන්න ඕනිද? පහ. පහක්. දැන් එතනම කිලෝමීටර කීයද? 10යි. 10යි. එහෙනම් ඒ 10ට මේ 3800 මොකද කරන්න ඕනේ? එකතු කරන්න. එකතු කරන්න ඕනේ. එතකොට 8යි 800 දෙන්නේ? නැහැ. නෑ කීයද එහෙනම් එන්න ඕනේ? කිලෝමීටර 13යි මීටර 800යි. කිලෝමීටර 13යි මීටර 800යි. කිලෝමීටර 13යි මීටර 800යි. ඒ නිසා බුද්ධිමත් වෙන්න. රයිට්. ඔයාලට උත්තර පේන්නම දීලා පුතේ ඔයාලව රවට්ටන විභාගෙදී. ඒක තමයි ශිෂ්‍යත්ති හැටි. රයිට්. අපි කපටි වෙන්න ඕනේ. දැන් ඉස්කෝලේට ගියලම ආපහු එන්න එපැයි. එහෙනම් යන්න 5යි එන්න 5යි 10යි. 10යට 3ක් එකතු කළොත් 13යි. 13යි 800යි. කියන්නේ 13යි KM 800යි M. කො බලන්න ඇත්තටම 13යි 800 ආපු අය. බොහොම හොඳයි, very good. Right? එනිසා කල්පනාකාරී වෙන්න. යන් අපි ඊළඟ ප්‍රශ්නෙට. සතියකට වරක් මුණගැසෙන මිතුරන් කිහිප දෙනෙක් මුල් වරට ජනවාරි 1 ඉරිදා මුණගැසෙයි. ඔවුන් හතරවන වරට මුණගැසෙන්නේ කවදාද? අත උස්සන්න. මේක හදන විදිය මට කියලා දෙන්න දන්න කෙනෙක්? සතියකට පාරක් මුණ ගැහෙන යාළුවෝ කීප දෙනෙක් ඉන්නවලු. ඒගොල්ලෝ ඉස්සෙල්ලම ජනවාරි 1 වෙනිදා මුණ ගැහුණලු. 1 වෙනි පාරට 4 වෙනි පාරට මුණ ගැහෙන්නේ කවද්ද? නවින්දි. දැන් සෑම මෙතන කියනවනේ මුණගැසෙන මිතුරන් කීප දෙනෙක් මුල් වරට ජනවාරි 1 ඉරිදා දින මුණගැසෙනවා කියලා. එතකොට 4 වෙන දිනට මුණගැසෙන්නේ ඉරිදා ඉඳන් දවස් 4ක් ඉදිරියට ගණන් කරනවා. හරි. මට ඒක හදන විදිහත් එක්කම කියන්නකෝ. ආ. ඉරිදා ඉඳන් දවස් 4ක් ගණන් කරනවා. ඉදා සඳුදා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා.
ඒ කියන්නේ ඔයාගේ යාළුවෝ ටික දවස් ගානේ මුණ ගැහෙනවද සතියකට දවසක්ද මුණ ගැහෙන්නේ සතියකට දවසක් ආ එහෙනම් දැන් මේ ඊරිද මුණ ගැහුණා නම් ආයේ කවද්ද මුණ ගැහෙන්නේ ඊළඟ ඊරිද එතෙන්ට දවස් කීයක් තියෙනවද उत्तरे जनवरी जनवरी अट देवनी मित्र अटट हतरण आय तुंगणी मित्र उत्तर बहुल जनवरी कैमरा ऑफिलाइंकर Right. හරි මා මට කියන්න කවුද ඊළඟට හා ඔදිනේ ගණිදු නේද අපේ රයිට් ගණිදු කොහමද ගණිදු ඔයා කියන්නේ කවද්ද ඔයාට ආවේ 22ද 28ද 22 හා කොබන ජනවාරි 29 ආපු අය තුස්සන ජනවාරි 29 ආපු අය රයිට් පහන්නු මේෂ් කොහමද ඔයා 29 ගත්තේ සතියකට වරක් මුණ ගැසෙනවා කියන්නේ ජනවාරි 1 මුණ ගැසෙනවා නම් ඉරිදා නම් ඒකට සතියකට දවස් 7ක් නිසායි සති 4ක මුණ ගැසෙන නිසා 7 4ෙන් ගුණ කරනවා ඊට පස්සේ එන උත්තරේ ජනවාරි 1ට එකතු කරාම අර සතියකට වරක් මුණ ගැසෙද්දි ඉරිදා මෙනින්ද ඒ අවසාන සතිය දවස ගන්න ඉරිදා හරි ඔයා කියන්නේ මෙහෙමයි සතියකට දවස් 7ක් තියෙනවා නම් මෙයාලා සතියකට පාරක් නම් හම්බ වෙන්නේ දවස් 7ෙන් 7ට නිමුණ ගහින්නේ එහෙනම් සති 4ක් නම් 7 වරක් 4 28යි 1ට 28ක් එකතු කළොත් 29යි නේ එතකොට උත්තරේ ජනවාරි 29 කොහොමද ජනවාරි 29 ආපු අය දැන් අපි බලමු මේක ඇත්තටම දින ගැටලුවක්ද මේක කණුහා පරතර ගැටලුවක්ද කියලා මේක මොන ගැටලුවක්ද ඔයාලට දැනෙන විදිහට කණුහා පරතර ගැටලුවක් ඇයි පුතේ ජනවාරි පළවෙනිදා මේගොල්ලෝ පළවෙනි පාරට මුණ ගැහිලා එහෙනම් හතරවෙනියා හොයාගන්න හතරවෙනි ස්ථානයේ හම්බ වෙන්න තව කීයයිද මදි जनवरी जनवरी 22යි
राइट එහෙම නැත්නම් මෙහෙම සරලව හදන්න පුළුවන් ජනවාරි 1 මුණ ගැහුණා නම් 1යි 7යි 8 8යි 7යි 15 15යි 7යි 22 राइट එහෙම හදන්නත් පුළුවන් පටලව ගන්න එපා ඈ යන් ඊළඟකට පෙට්ටියක අඹ ගෙඩි 450ක් ඇත එය සමාන කවර 9යකට දැමුවේ නම් එක කවරයක තිබෙන අඹ ගණන කීයද ගණිත කර්මය उत्तरे पनहाई ඊළඟක මෙම ඝනකාභය ඒහා බී දිශාවලින් බැලුව විට පෙනෙන ආකාරය ඇඳ දක්වන්න අපිට දීලා තියෙන්නේ සාමාන්‍ය ඝනකාභයක් සියලුම මුහුණත් ඍජු කෝණ හැඩය තියෙන එකක් සාමාන්‍යයෙන් ගඩොල් කැටයක හැඩය තියෙන එකක් අපිට දීලා තියෙන්නේ දීලා අපෙන් අහනවා පුතේ මෙයව ඒ දිශාව කියන්නේ සැලැස්ම ඊළඟට දීලා තියෙන බී දිශාව කියන්නේ පැතිපෙනුම මට ඉස්සෙල්ල පෙන්වන්න ඔයාලට ආපු රූප දෙක ඔහොම ලං කරලා පෙන්වන්න වෙරි ගුඩ් බොහෝ දෙනෙක් හරි खाली खाली दुनी चुट्टा लंकरण पुते तब मेहट कर ना तीन ओया लील तीन आगे हेडे ඒ කියන්නේ සැලැස්ම පැතිපෙනුම කියලා තමයි ඔයාලා ලියලා තියෙන්නේ. අපිට කියන්නේ ඇඳ දක්වන්න කියලා. රයිට්? ඒ නිසා ඇඳලා දක්වන්න ඕනේ. ඔහොම ලියලා හරියන්නේ නැහැ කියලා ඈ. හරි. කො බලන්න තව. හරි. බහුතරයක් හරි. දැන් මේ වගේ ප්‍රශ්නයක් දීලා අපෙන් අහනවා ඉහලින් බැලුව විට පෙනෙන හැඩය කියලා. එතකොට සමහර ළමයි අඳිනවා මේකට පුතේ මෙන්න මේ හැඩය දිහා බලාගෙන කිරිබත් කෑල්ලක්. කිරිබත් කෑල්ලක් ඇඳලා හරියනවද? ඈ? නැහැ. එහෙනම් මෙයාගේ ඍජු කෝණ අපි මේක බලන්න ඕනේ සැලැස්ම කියන්නේ ඝනවාභය අතේ තියාගෙන අපි උඩින් බලනවා. එතකොට එයාගේ වහලේ තියෙන හැඩය මොන හැඩයද අපිට පේන්නේ? ඍජු කෝණ ආශ්‍රය. එහෙනම් පුතේ මෙයාගේ ඒ ඉහලින් බැලුව විට පෙනෙන ත්‍රිජිකෝණාශ්‍රයක් පැත්තෙන් බැලුව විට පෙනෙන ත්‍රිජිකෝණාශ්‍රයක් ඒ දෙන්න එක සමාන වුණත් ගැටලුවක් නැහැ නැත්තම් ලොකු එක්කෙනාට වැඩිය පොඩි එක්කෙනා පොඩි වෙනවා නම් වඩා හොඳයි මේ රූපයේ හැටියට රයිට් නමුත් හැඩ දෙකම ත්‍රිජිකෝණාශ්‍ර දෙකක් විය යුතුයි කොබන හරියටම ත්‍රිජිකෝණාශ්‍ර දෙක ආපු අය දුල්නෙත් right ha මොකෝ කැමරාව වැහෙන්නේ හ්ම් ඔය ඉස්සරහ දින ලයින් කරන්න ඔව් කැමරාව හදාගන්න හරියට පේන විදියට තව භාගයක් වැහෙන පේන පුතේ අයින් කරන්න එක හා right ha අම්මා ළඟ හිටියට කමක් නැහැ යාට කරදරයක් වෙන්නේ නැති වෙන්න ඉන්න ළඟින් राइट कैमरा वही में बैठ राइट हरि अभी हम परिसर है कोटा सेटर इन अपावट परिसरे हमुने औषधीय वेलवर्गे की कोहोंब पेनेल इंगुरु
කො බලන්න හා කොහොම ගහපු අය කොහොම කොහොමද සනුජි කොහොමද ගහුවේ හ්ම් ඇගෙලේ එහෙ තියනවද කොහොම බල නෑ එහෙනම් ගහුවේ කොබලන්න පෙනෙල ගහපුවා පෙනෙල इंगुरु हाँ पटलोगा ने पाव विभाग के तत एक आउरुद्दा को हमावा आवश्यकीय पहलेटी अक्वान ने किया ला इधर उत्तरे तिपुने पुते पोल पाला नमूत लमाई गोड़ाक दिने गहलते बुने आरलु बुलु आगे गास्वल तमाई गहलते बुने आवश्यकीय दान नहीं सा राइट पहलेटी अक्नम पहलेटी तोरण वैलक्नम वैलतोरण ऐतिहासिक महानुवर दलदा मालिके आयतवन्ने सबरगमुह पलातट मध्यम पलातट ऊव पलातट मध्यम पलातट मध्यम पलातट जले मत पावेन देयक नोवन्ने ली पोल्तेल विनाकिरी 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 मट कियन्न कौद ओमेत විනාකිරි ජලයට දැම්මම මොකද වෙන්නේ? මිශ්‍ර වෙනවා ජලය සමග. ජලයත් එක්ක මිශ්‍ර වෙනවා. ජලයත් එක්ක මිශ්‍ර වෙනවා. ඊළඟ ශාක පත්‍රයේ ඊහිස තිබෙන කොටස හඳුන්වන නම වන්නේ නටුව නාරටිය පත්‍රය. නාරටිය. 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 මෙම පරීක්ෂණය මගින් නිගමනය කරන ලද්දේ जल हेन्दकट लोक हेन्दकट पुते जलेटिक दाला यटिंग इटिबंद पत्कर एक दलट एल पे अरे हेन्द तीन मतुर मुखद वाजपोना मटके मुखदीट निगमने पुलवांग तीर ने पुलवा मुखद पुते जले रत्पी मेदी वाष्पवन भव जले रत्पी मेदी वाष्पवन भव रतुहा सुदुवर्ण मिष्टकलविट लभिन वर्णय दम कोले रोस रोस रतुई सुदुई रोस मट कियन्न बिमन दम पाट हदा गन्न पुलुवन कोहमद बिमन रतुई नीलुई गुड रतुई नीलुई मट कियन्न अनुति बिनारा कोल हदन्न पुलुवन कोहमद सिग्नल मधुते कहाई निलुई ये कतु कल्ला कहाई निलुई हैं सेमविटम एकता बाहवितवन द्रव्य युगले अक्नोवने वांगेडिया मेरिस गले नेबिलिया खोराहा अतकोलुए नियन हैं वांगेडिया मेरिस गले वांगेडिया मुकाद खरानी कोटना आहारेट गैकी पला वर्गे की रतुलूनु गोटुकोले सारन मनुदिनी पाड़ी मुना कटिंग कड़ कड़ा मुना अरे पुते इलंगड़ा पे गहाने हैटा देवने प्रश्न है
වැවක බැම්ම ඇතුල් පැත්තට වක්‍රාකාර වනසේ නිර්මාණය කරන්නේ කුමන කාරණාවක් නිසාද? දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් වැව් හදන්නේ වියලි කලාපයි. රයිට්? වියලි කලාපයේ වැව් ඉදි කරන්නේ ළමයි අහසින් වැටෙන වතුර ටික එකතු කරලා තියාගෙන ගොවිතැන කටයුතු සඳහා යොදා ගන්න. දැන් තෙත් කලාපේ ඉන්න අයට නම් හැමදාම වහිනවනේ. නේ රත්තපුරේ ඉන්න අපිට වැස්ස එපා වෙලා තියෙන හැමදාම වහිනවා කොයිලෙත් වහිනවා. රයිට්? නමුත් වියලි කලාපයේ ඉන්න අයට වර්ෂාව ඉත අඩුයි. ඒගොල්ලන්ට වර්ෂාව සම්පතක්. අපිටත් සම්පතක් තමයි. රයිට්? එතකොට මේ වගේ නිහඬව ගලා එන ජල පහරක් උස් කඳු දෙකක් මැද්දෙන් හරස් කළ තමා පුතේ වැවක් ඉදිකරන. දැන් මෙහෙම තියෙන පරිසරයේ මේ වැවක් වගේ මෙයා පුරවගන්නේ මෙතනින් වැව් බැම්ම ඉදි කළාම. එතකොට මෙන්න මේ වැව් බැම්ම ළමයි ඇතුල් පැත්තට වක්‍රාකාර. රයිට්? මේ මේ මේක ඇතුල් පැත්තට වක් වෙන්න හම හදන්නේ. ඇයි ඇතුල් පැත්තට මේක වක්‍රාකාර වෙන්න හදන්නේ? වස්තාව තියෙනවා පෙත්මි පමිති මොක්ෂ රයිට් කියන පමිති වැඩි ජල ප්‍රමාණයක් රඳවා ගැනීමට නෑ වැඩි ජල ප්‍රමාණයක් රඳවා ගන්න නම් ඉතින් තව ටිකක් වැව ලොකු කළා නම් ඉවරයි නේ හා මනුදිනී ඇයි මනුදිනී මේ මේකම වක්‍රාකාරව හදන්නේ බැම්ම. වැව් බැම්ම මතට එල්ලවන පීඩනය පාලනය කිරීමට. වැව් බැම්ම මතට එල්ලවන පීඩනය පාලනය කරන්න. ඒ සඳහා තවත් උපාංගයක් තියෙනවා පුතේ මෙන්න මෙතන මැද. වැවේ මැද තියෙනවා දැන් මේ සොරවුවට ජලය එවනකොට ඒ පීඩනය පාලනය කරන්න මේ මැද හදලා තියෙනවා තවත් එකක් ලිඳක් වගේ එකක්. ඒ මොකද්ද? බිසෝ කොටුව දැන් ඔයාලගේ ටියුට් එක ගන්නකෝ මෙහෙම ටියුට් එක මෙහෙම ගන්න හා මෙහෙම ඇඟිලි ටික තියලා ටියුට් එක මෙහෙම තියාගන්න ඇඟිලි ටික උඩ මෙහෙම right දැන් ගන්න පෑන් ටික පෙන්සල් ටික ළඟට ගන්න හරි තියන්න ඕක උඩින් පෑනක් දෙකක් හරි තියන් තව තියන් රයිට් ඒත් මේ මේකට බර දානකොට මොකද වෙන්නේ මෙතන ඇතුළට නැවෙනවා ඇතුළට නැවෙනවා මේක නේ බර දානකොට මේක ඇතුළට නැවෙනවා රයිට් දැන් මේක මෙහෙම දික් අතර අරගෙන මෙන්න මෙහෙම රවුම් කරන්න මේක. මෙහෙම රවුම් කරන්න වක්‍ර කරන්න. ගොඩක් නෝන් එපා මෙහෙම මේ වක්‍රන. ආ දැන් මෙතන උඩට බරක් තියෙන බලන්න. අර කලින් තරම් ඉක්මනට නැමෙනවද ඊට වැඩිය වැඩියෙන් බර උස්සන්න පුළුවන් ද මෙයාට? ඊට වැඩිය බර උස්සන්න පුළුවන්. ඊට වැඩිය වැඩියෙන් බර උස්සන්න පුළුවන්. ඒ නිසා පුතේ මතක තියාගන්න. පාලම් ඉදි කරනකොට, right? පාලමේ උඩ ඕගොල්ලන්ට මෙහෙම පෙනුනට, පාලමේ මුදුන මෙහෙම පෙනුනට, පාලමේ ඇතුල් පැත්ත මෙහෙම ආරුක්කු ආකාරයට සකස් කරන්නේ ළමයි වැඩි පීඩනයක් මේක මත එල්ල පටව ගන්න. එතකොට මෙයාට වැඩි බරක් මේක මත වැඩි බරක් තියාගන්න පුළුවන්. right? ඒ වැඩි බරක් උහුලන්න පුළුවන් වෙන්න තමයි මේ ආරුක්කු හැඩයට හදන්නේ එහෙම නැත්නම් වක්‍රාකාරව හදන්නේ පීඩනය පාලනය කර ගැනීම සඳහා right යන් ඊළඟ එකට එතකොට උත්තරේ අංක 2 වැව් බැම්ම මතට එල්ලවන පීඩනය පාලනය කිරීමට ලංකාවේ කලාත්මක සඳකඩ පහන පිහිටා ඇත්තේ රුවන්වැලි මහා සෑයේ මහනුවර දළදා මාලිගාවේ අනුරාධපුර බිසෝ මාලිගයේ
අනුරාධපුර කොහෙ තියෙන්නේ බිසෝ මාලිගයේ අනුරාධපුර බිසෝ මාලිගයේ ඊළඟ එක මෙම සතහන අනුව සුළඟ හමා එන දිශාව යන දිශාව නෙමෙයි එන දිශාව සුළං දිශා දර්ශකයක කුලඟ හමාගෙන එන දිශාව පෙන්වන්නේ ඊ හිසෙන්ද ඊ පතෙන්ද ඊ හිසෙන් ඊ පතෙන් ඊ හිසෙන් ඊ පතෙන් ඊ පතෙන් බලමු කෝ බලන්න උතුර ගහපු අය උතුර ගහපු අය උස්සන්න තමන්ගේ උත්තරේට උඩ රතු උස්සන්න එක හරි ගියත් එකයි වැරදුනත් එකයි ඒක තමන්ගේ උත්තරේ දකුණ ගහපු අය අම්මා පාසෙන් සුදුරන්නේ මේ කිල්තරේ දකුණ බිනුක ඉස්කෝලේ සුලන් දිසා දර්ශකයක් හැදුව නේද අද හැදුවේ ෂා නියමයි ඒ හැදුවාම ඔයගොල්ලෝ ඊ හිස ඊ පතයි එකම ප්‍රමාණයට හැදුවද ඊ හිස පොඩි කරලා ඊ පත ලොකු කරලා හැදුවද ඊ පත ලොකු කරලා හැදුවේ ඊ පත ලොකු කරලා හැදුවේ ඊ පත ඇයි ලොකු කරලා හදන්නේ ඒ පැත්තෙන් තමයි හුලඟ හමාගෙන එන්නේ හොඳට මතක තියාගන්න අපි පුතේ ඊ හිස පුංචි කරලා ඊ පත ලොකුවට ගන්න ළමයි මෙන්න මේ ඊ පත පැත්තට හුලම් ප්‍රමාණය වැඩියෙන් හුලම් අපි කියනවනේ හුලම් බදනවා කියලා නේද ඒ හුල හුලඟ මේ පැත්තට හමාගෙන යනකොට එයාව නතර කරගන්න තමයි මේ මේ පැත්ත ලොකුවට දාන්නේ එතකොට මේ ඊ පත ලොකුවට දැම්මහම මේ ඊ තලයේ සැම විටම හැරෙන්නේ හුලඟ හමාගෙන එන පැත්තට යන පැත්තට නෙමෙයි රයිට් සුලන් දිසා දර්ශකයක් අපි නිර්මාණය කරන්නේ රයිට් හුලඟ හමාගෙන එන දිශාව හොයන්න රයිට් කොබිනුක කොළුව ගන්න හුලඟ හමාගෙන එන දිශාව රයිට් දැන් බිනුක අද සුලන් දිසා දර්ශකය හදන්නත් ඇත්තේ ඔයගොල්ලෝ හුලඟ හමාගෙන එන දිශාව හොයන්න නේද එතකොට පුතේ මතක තියාගන්න සියලුම දරුවෝ මෙන්න මේ ඊ තලයේ තියෙන පැත්ත දැන් මේ පැත්ත නැගෙනහිර නම් නැගෙනහිර සිට බස්නාහිරට හමන්නේ මේ පැත්ත උතුර නම් උතුර සිට දකුණට හමන්නේ මේ පැත්ත වයඹ නම් වයඹ සිට ගිනිකොනට හමන්නේ රයිට් එහෙනම් මේ ඊ තලයේ උල හැරිලා තියෙන්නේ මොන පැත්තටද උතුරට උතුරට එහෙනම් සුලං හමා එන්නේ උතුරු දිශාවේ සිට ලියාගන්න එතන රතු පෑනින් පැත්තෙන් මෙන්න මෙහෙම ඔක ගොඩක් ළමයි වරද්දනවා ඒ නිසා මෙහෙම ලියාගන්න සුලං දිශා දර්ශකයක සුලං දිශා දර්ශකයක සුලං දිශා දර්ශකයක සුලං දිශා දර්ශකයක ඊහිස සමවිතම හැරි පවතින්නේ සමවිතම හැරි පවතින්නේ සමවිතම හැරි පවතින්නේ සමවිතම හැරි පවතින්නේ සුලඟ හමා එන දිශාවටය යන නෙමෙයි එන සුලඟ හමා එන දිශාවටය සුලඟ හමා එන දිශාවටය සුලඟ හමා එන දිශාවටය හරි මලක් පරාගණය වීම යනු මලක් පරාගණය වෙනවා කියලා කිව්වේ පරාංග කලංකයට වැටෙනවද පරාංග ඩිම්බකෝෂයට වැටෙනවද කලංකයේ කීල දිගේ පහළට යනවද පරාංග ඩිම්බකෝෂයට වැටෙනවා කොබලන් අංක එක දාපු අය විහිංගි දහම්සා රයිට් අපාදාන හා රයිට් මට කියන්න විහිංගි මලක් පරාගණය වෙනවා කියලා කියන්නේ පුතේ
මලෙ කුමන කොටස් අතර තියෙන සිදුවීමක්ද වෙන්නේ? මොකක්ද මලක් පරාංගණ වෙනවා කියන එකකින් අපි අදහස් කරන්නේ? එක මලක ඇති පරාංග එම මලෙම හෝ වෙනත් මලක කලංකයේ මතට වැටීම. නියමයි. එක මලක ඇති පරාංග එම මලෙම හෝ වෙනත් මලක කලංකයේ මතට වැටීම තමයි අපි පරාංගණය කියලා කියන්නේ. එතකොට අපි මේ සඳහා යොදාගත්ත අපිට අධ්‍යයනයේ පහසුව සඳහා යොදාගත්ත මල තමයි වදමල. වදමලේ ගැහණු කොටස කලංකයේ කියලා අපි හඳුන්වනවා. පිරිමි කොටස පරාංග එම නැත්නම් පරාංග දහණි කියලා අපි හඳුන්වනවා. රයිට්. මෙතන තමයි පුතේ පරාංග තියෙන්නේ. මෙතන තමයි කලංකයේ තියෙන්නේ. එතකොට මලක් පරාංගණය වෙන්න ඕනේ කරන්නේ කලංකයේ සහ පරාංග පමණයි. ඇයි එහෙනම් ළමයි මේ මලේට මල් පෙති ඇවිල්ලා තියෙන්නේ මොකටද? සතුන් ආකර්ෂණය කරගන්න. සතුන් මල වෙත ආකර්ෂණය කරගන්න. රයිට්. සතුන් මල වෙත ආකර්ෂණය කරගන්න තමයි මේකට නේ මල් පෙති ඇවිල්ලා තියෙන්නේ. කවුද මේ මල් පෙති ටික අල්ලගෙන ඉන්නේ කෙනා? ආරක්ෂකයා කවුද? මණිපත්‍ර. නේ හතර වසරේ පළවෙනි පැලෑටිහා ගස්වැල් පාඩමේදී කියලා දෙනවා ඕක. මණිපත්‍ර වල මල්ලි කවුද? උපමණිපත්‍ර. උපමණිපත්‍ර. රයිට්. මේ කවුද ඒක ගහට රඳවලා තියාගන්නේ කෙනා? නටුව. ඊළඟට මෙන්න මේ මලේ මේ කීලේ දිගේ පහලටම මෙන්න මේ හරස් කඩක් කැපුවාම අපිට ඇතුලේ පේනවා විශේෂ කෙනෙක්. කවුද එයා? ඩිම්බකෝෂය. ඩිම්බකෝෂය නේ. ඒ ඩිම්බකෝෂය ඇතුලේ තියෙන ඩිම්බ. ඩිම්බකෝෂය ඇතුලේ තියෙන ඩිම්බ. අපි ගෙඩියක බීජ කියලා හඳුන්වන්නේ ඒවා. එතකොට මලක් පරාංගණය වෙනවා කියලා කියන්නේ එක මලක තියෙන පරාංග එම මලේම කලංකයේ මතට හෝ වෙනත් මලක කලංකයේ මතට වැටීමක්. රයිට්. එතකොට පුතේ මේ පරාංග කලංකයේ මතට වැටුණාම මෙන්න මෙතන හැදෙන රසායනික දියරය කීලේ දිගේ පහළට යනවා. කීලේ දිගේ පහළට ගිහිල්ලා ඒවා වැටෙනවා ඩිම්බ කෝෂයට. ඊට පස්සේ ඩිම්බ කෝෂයේ කවුරු බවටද පත් වෙන්නේ? ගෙඩියක් බවට. එයා තමයි ගෙඩියක් බවට පත් වෙන්නේ. ඩිම්බ කෝෂයේ තමයි ගෙඩියක් බවට පත් වෙන්නේ. රයිට්. ඩිම්බ කෝෂයේ තමයි ගෙඩියක් බවට පත් වෙන්නේ. නම් ඕනෑම ගහක ගෙඩියක් හැදෙන්න නම් මලක් පරාංගණය වෙන්න ඕනි. දැන් පරාංග තියෙන යට කලංකයේ තියෙන උඩ කවුද මේ කාර්ය කරලා දෙන්නේ? මේ පරාංගණයේ කාර්ය කවුද කරලා දෙන්නේ? මල වෙත ආකර්ෂණය වන කෘමීන් තමයි මේක කරලා දෙන්නේ. ඊට අමතරව පැණි කුරුල්ලා, ලේනා, වවුලා වගේ සත්තුත් ඔය සමහර මල් දූරියන් මල්, පතොක් මල් වගේ දේවල් පරාංගණය කරනවා. කෙසෙල් මල පරාංගණය කරන්නේ කවුද? ලේනා. ලේනා. දූරියන් මල? වවුලා. 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 නේද? ඒගොල්ලෝ තමයි. එතන පතොක් මල වවුලා. ඒකත් වවුලා. අනිත් මල් ඔය සමනලයා, මීමැස්සා, පැණිකුරුල්ලා, චූටික්කා වගේ අය පරංගණේ කාර්ය කරනවා. හරිනේ? හරි. යමු අපි ඊළඟ ප්‍රශ්නෙට. ජාතිය පුබුදුවාලීමට සිය පන්හිඳ මෙහෙ වූ ජාතික වීරයෙකි ආතර් වී දියස් මහතා ඇස් මහින්ද හිමි වීර පුරන්නප්පු. ඇස් මහින්ද හිමි. ඇස් මහින්ද හිමි. ජාතිය බේරා ගැනීම සඳහා පන්හිඳ මෙහෙ වූ ජාතික වීරයෙක්. පන්හිඳ මෙහෙවනවා කියලා කියන්නේ මොකද්ද? ඔව්, තමන් ලේඛනය සඳහා පාවිච්චි කරන පෑන හසුරවනවා කියන කාරණාව. මේ මේ පන්හිඳ මෙහෙ වූ ජාතික වීරයෝ අතරින් කවුද ඉදිරියෙන් ඉන්න කෙනා? ඇස් මහින්ද හිමි. ඇස් මහින්ද හිමි. කාටද පුළුවන් ඇස් මහින්ද හාමුදුරුවන්ගේ ජාතිය පුබුදුවාලපු කවියක් අපිට කියන්න? කවුද මේ යටමින් ඉන්නේ? සයුමි අෂ්මිකා. ඔව් සයුමි කියන්න. ඉන්න පුතේ මයික් අරගන්. හරි කියන්න. හා. ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ, එය රැකගනුමට මෙලොවේ, සමත් වෙතොත් පුත නුඹ වේ. ඔක තව තාලානුකූල වෙන්න ඕනේ. ඈ ඔක ජාතික තොටිල්ල, එහෙම නැත්නම් දරුණැලවිලි කියන කවිපන්තිය තමයි ඔය කවිය තියෙන්නේ. එතකොට ඒක දරුණැලවිලි ගීයක් ගායනා කරන ස්වරූපයෙන් ගයන්න ඕනේ. රයිට්. තව කාටද පුළුවන් ගයන්න?
හොඳ ඉන්නේ ඔම් ඔන්නිටි නේ හරි චොනාලි කියන්න බලන්න මුනි සිරිපා සිඹිමින්නේ සමනොල ගිරි පෙදෙසින්නේ මද සුලඟයි මෙන්නේ මගේ පුතා නැලවෙන්නේ බොහොම හොඳයි ඈ බොහොම හොඳයි මුනි සිරිපා සිඹිමින්නේ ඔක ලස්සන ගීතයකටත් රචනා වෙලා තියෙනවා මහින්ද හාමුදුරන්ගේ දරු නැලවිලි එහෙම නැත්නම් ජාතික තොටිල්ල කියන පොතේ තමයි ඒකත් අන්තර්ගත වෙන්නේ තව කෙනෙක්ට අපිට අවස්ථාව දෙන්න පුළුවන් අපි ආසයි පුතෙක්ගේ හඬක් අහන්න නැත්නම් ගෑනු ළමයිම විතරනේ කියන්නේ කොල්ලොන්ගේ කටවල් නැද්ද නෑ කොල්ලේ කතා කුස්සන් ඉන්නව පේන්නේවත් නෑ මට. හවුද ඉන්නේ මේ ඇතුලේ චමීර හා කියන්න පුතා. හරි කියන්න මට වැහෙන මට පේනවා. හා කියන්න. නෑ. චමරි චමරි කියන නමින් දින්නේ චමීරද? ගයන් දැන් දැක්කනේ තමන්ගේ නම හරියට දාගත්තේ නැතුවම තමන්ට අවස්ථාව දුන්නත් තමන් දන්නේ නැහැ නේ හරි කරන්න දෙයක් නැහැ රයිට් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට පුතේ එතකොට ඇස් මහින්ද හාමුදුරුවෝ මොරිචියනිය ගැලවීමට හා සවිකිරීමට වඩා යෝග්‍ය වන්නේ ඉස්කරුපුණියන මොරිචිය අතුර ඊළඟට අඬු පිටිය රෝගයක් හරි සමහර අයට ඒක ආරෙන් එනවා සමහර අයට අවු එහෙම ඉඳියාමත් අලුහන් එනවා ඒකට තමයි අපි ඇත්තෝර පාවිච්චි කරන්නේ කො බලන්න කහඹිලිය ගහපු අය කහඹිලිය කවුද ඉන්නේ ඔනිති හා රයිට් ඔනිතිගේ ඔළුවේ ඉස්සුරි තියෙනවද නෑ නැද්ද හා ඉස්සුරි හැදුනොත් අම්මා කහඹිලිය දානවා කියලා කිව්වද නෑ කහඹිලිය ඔළුවට දැම්මොත් මොකක් වෙයිද? කොණ්ඩේයි. ඈ? කොණ්ඩේයි. උඩේයි? කොණ්ඩේයි. කොණ්ඩේ කොණ්ඩයක් නැහැ. කහඹිලිය දැම්මොත් ළමයි මොකක් වෙයිද? ඔළුව කස වෙයි. ඔළුවේ කහ කහ ඉන්න පුළුවන්. ඔළුව කස කස ඉන්න පුළුවන්. රයිට්? කහඹිලිය ගැවුණත් කහනම ඔළුවට දාන්නේ නැහැ. රයිට්? ඔයා දඟහින්ද සමහරට අම්මා කහඹිලිය දාන්න හිතාගෙන ඉන්නවා ඇති. හරිනේ? හා. එහෙනම් අපි දාන්නේ මොනවද? ගොඩපර. ගොඩපර තමයි හිස්සරි මර්ධනයේ සඳහා යොදාගන්නේ. වර්ධක ආහාරයක් අඩංගු නොවන පිළිතුරක් වන්නේ කොස්, දෙල්, බත්, මස්, පාන්, කුරක්කන්, අල, බිත්තර, අඹ. කොස්, දෙල්, බත්. කොස්, දෙල්, බත්. කොස් වල තියෙනෙත් කාබෝහයිඩ්‍රේට් තෙල් වල තියෙනෙත් කාබෝහයිඩ්‍රේට් බත් වල තියෙනෙත් කාබෝහයිඩ්‍රේට් ඒ තුනම මොන ආහාරද කාබෝහයිඩ්‍රේට් මේ ඔක්කොම පිෂ්ඨයේ බහුල ආහාර එහෙම නැත්නම් ශක්ති ජනක ආහාර මස් පාන් කුරක්කන් මස් වල තියෙනේ ප්‍රෝටීන් පාන් වල තියෙනේ කාබෝහයිඩ්‍රේට් කුරක්වන් වල තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. එතකොට ඕකෙන් ශක්තිජනක ආහාර දෙකක් තියෙනවා. වර්ධක ආහාර එකක් තියෙනවා. රයිට්? ඊළඟ අල බිත්තර අඹ. අල වල තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්, බිත්තර වල තියෙන්නේ ප්‍රෝටීන්, අඹ වල තියෙන්නේ පුතේ විටමින්.
එන ශක්ති ජනක ආහාර සෝරි වර්ධක ආහාරයක් අඩංගු නොවන එකක් කොයි කේද වර්ධක ආහාර එකක්වත් නැති එකක් තියෙන්නේ කොස්තෙල් බත් කොස්තෙල් බත් ඒ තුනම ශක්ති ජනකයි ඊළඟ ජලයේ දියව ලුණු නැවත වෙන් කර ගැනීමට කල හැක්කේ මිරිකීම පෙරීම වාෂ්පීකරණය राज्य लांछने अति सिंह रूपे निरूपणे वे सिंह जन मार्गय सस्त्रीकत्वय रटहा विनयगरुक जनताव රටහා විනයගරුක ජනතාව මට කියන වෙනුක පන්සිලු සස්ත්‍රීකත්වය නිරූපණය කරන්නේ මොකෙන්ද රාජ්‍ය ලාංඡනේ කියන්න ඕකේ නෑ පුතේ සස්ත්‍රීකත්වය එව නැත්තම් සරුසාර බව ස්වයං පෝෂිත බව නිරූපණය කරන්නේ මොකෙන්ද මට කියන්න पारे पाइन गमन किरी मेरी बहुत दिन को सिद्ध करने वरद की दकुन पत्तिन गमन किरी में पारे क्रीडा किरी में පදික මාරුව භාවිත කිරීම බොහෝ දෙනෙක් සිදු කරන වරදක් පාරේ ක්‍රීඩා කිරීම ගෙවතු වගාවට හානි කරන ශීරපායි සත්වයා දලඹුවා ඉත්තේවා කලවැද්දා කොබලන දලඹුවා ගහපු අය දලඹුවා කවුද ඉන්නේ අපේ දෙවනි පෙළේ ඉන්නේ නබුනි නේද නබුනිද නදුනිද නදුනි සිග්නල් එන්නේ කිලි නදුනි 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 දැකලා තියෙනවද ජීවිතේ කවදා හරි කිරි බොන දලබුව ඈ නෑ දැකලා නැහැනේ නේ දලබුවා කියන්නේ පුතේ කිරිබීල වැඩෙන සතෙක් නෙමෙයි ආ බිත්තරෙන් උපදින අණ්ඩජ සතෙක්. කො බලන්න ඉත්තෑව ගහපු අය ඉත්තෑවා. ඉත්තෑවා. සනුක සනුකකේන් හා ඉත්තෑව කිරිබීලද වැඩෙන්නේ සනුක? ඔව් සර්. ඔව්. ඉත්තෑව මොනවටද හානි කරන්න ගෙවත්තේ? අල වර්ග වලට මුල් වර්ග වලට ගස් වල කඳට හානි කරනවා ඉත්තෑවා බේර ගන්නම බෑ කොමලන කලවැද්දා ගහපු අය කලවැද්දා කලවැද්දා මට කියන්න කවුද ගිහන්සා ගිහන්සනේ හා ගිහන්සා දැකලා තියෙනවද කලවැද්දෝ ගෙවතු වගාවට හානි කරනවා නෑ එහෙනම් ඇයි ගැහුවි ඈ හා කලවැද්දා පුතේ මාංශ භක්ෂක සතෙක් එයා ශාක වලට හානි කරන්නේ නැහැ එයාගෙන් සමහර වෙලාවට අපිට වාසියක් වෙනවා එයා ගොළු බෙල්ලන් ආහාරයට ගන්නවා ඒකෙන් වාසියක් නෙමෙයි වාසියක් වෙන්නේ රයිට් කලවැද්දාගේ තියෙන ලොකුම කරදරේ තමයි වහලේ නැගලා සිවිලිමේ සිවිලිම පෙරලන්න හදන එක ගෙයි වහලේ රයිට් කේල් කනක් බේර ගන්න බැරි එක රයිට් එයා සර්ව භක්ෂකයි එයා මාංශ නෙවෙයි සර්ව භක්ෂකයි කේල් වගේ දේවල් කනවා කිතුල් ඇට කනවා නමුත් එයා ගෙවතු වගාවට අලබතල වලට හානි කරන්නේ නැහැ උත්තරයන්ක දෙක ඉත්තේවා තවන් තම පැල ලබා ගන්නා භෝග වර්ගයක් නොවන්නේ මිරිස් තක්කාලි නිමිති නිමිති ලුණු මිශ්‍ර ජලයට දමන බිත්තරයක් දැක්වෙන ආකාරය ලුණු මිශ්‍ර බිත්තරයට දැම්මොත් ජලයේ ගිලෙනවද මදක් පා වෙනවද ජලයේ පා වෙනවද ජලයේ පා වෙනවා උත්තරයන්ක තුන එක පහේදී වලට පරීක්ෂණයක්ම තියනවා වෙනම කරන්න ආලෝක සංඥා පූර්වක රතු වර්ණයේ දැල්වුණු විට රියදුරන් කරනු ලබන්නේ ධාවනයේ කිරීම
वाहन नतर किरीम गमन डे सूदानम वीम वाहन नतर किरीम वाहन नतर किरीम इन अवसान पिटवटे के लंका वि जीवतु श्रेष्ठ संगीतज्ञ की डब्ल्यू डी अमरदेव महता आनंद कुमार स्वामी महता कुमार तुंग मुनिदास महता अमरदेव महता कुमार अमरदेव शूरीन के गीते कोटसा गायन न पुलवां के ने किन्नो ना खाओरुवत ने ने को बलन ने मैंने के मागे हिते गायन न पुलवां गए एक दाल ना ने हाँ අපි කියන්නේ ඒක දැනගත්තට කමක් නැහැ. ඒකත් දැනගන්න ඕනේ. රයිට්? ලංකාවේ ජීවත් වෙච්ච ඉතාම ශ්‍රේෂ්ඨතම කලාකරුවෙක් තමයි පුතේ පණ්ඩිත අමරදේව ශූරීන් කියලා කියන්නේ. ඉතාම වටිනා ශාස්ත්‍රීය සංගීත රසක් ගීත රසක් ඕගොල්ලන්ට දායාද කරලා තියෙනවා. ඒ ගීත පරිශීලනය කරන්න. ඒව අහන්න. රයිට්? ඔය YouTube ඕගොල්ලෝ නිකන් එක එක විකාර බලබලා ඉන්න වෙලාවෙ ඒ වගේ දෙයක් බලන්න. රයිට්? එතකොට ඒකෙන් ජීවිතයට ලබා ගන්නත් දේවල් ගොඩාක් තියෙනවා. वाले रसविंद ने पैते पुलुल कर गाने न पुलवां अलूट की ता तहान न गेटलू अकने ये वाटा नाटन न राइट नमूत सांप्रदायिक अपे संस्कृति आसेती न वाटी ना गीत ता तहान न रसविंद ने पुरुद्वे न यंग इलांगे कटा तमा जीवत्व तावम जीवत्व सिटी न श्रेष्ठ कवि कुवर ने एचएम कुडलिगम महता रत्नश्री विजय सिंह महता जीएच पेरेरा महता रत्नश्री विजय सिंह महता इताम श्रेष्ठ कवि डेंगू रोगे बोकरने मधुरुआ बनने हिउलेक्स एनोफिलिक्स एडिस 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 मधुरुआ एडिस मधुरुआ क्यूलेक्स मधुरुआ बोकराने मनोरोगे इधर बारवा या कन्ने बारवा बारवा एनोफिलिक्स मधुरुआ बोकराने मनोरोगे मलेरिया मलेरिया वर मलेरिया वर एडिस बोकराने डेंगू මෙම රූපික ප්‍රකාශනයේ අදහස වන්නේ එක මතයක තැබිය හැක්කේ තුනක් පමණි හතර වසර සඳහා තහනම් එක මතයක තැබිය හැක්කේ හතරක් පමණි එක තුනක් එක තැබිය හැක්කේ තුනක් පමණි ඔය තැබිය හැක්කේ තුනකි හතර කපලා නේ හතර කපලා කියන්නේ හතරක් තියන්න එපා හතරක් තියන්න එපා නම් ඒකෙන් කියන්නේ තුනක් විතරක් තියන්න කියලා එන උත්තරය අංක 1 එක මතයක තිබිය හැකි 3ක් පමණයි ඊළඟට යමු අපි අවසාන ප්‍රශ්නයට අබේ භූමිය හා රක්ෂිත වනාන්තර ආශ්‍රිතව ජීවත් වන ජනතාවට මුහුණ දීමට සිදුවන ගැටලුවක් වන්නේ කැලෑව විසින් ගම්මානය ආක්‍රමණය කිරීම වනාලීන් ගම්වැදීම උග්‍ර දලඹු අසංගතය වනාලීන් ගම්වැදීම වනාලීන් ගම්වැදීම නේ කොබලන්න එහෙම අත්දැකීම් අපිට එදා කවුද ඒ වගේ අත්දැකීමක් කිව්වේ නදුන්‍යා නේ ඊට පස්සෙත් අලියාවද නෑ සර් මම මේ WD අමරදේවගේ සිංදුවක් දැම්මා මොකද WD අමරදේව මහතාගේ සිංදුවක් දැම්මා WD අමරදේව මහතාගේ සිංදුවක් දැන්නා වෙරි ගුඩ් හා ගයන්න මම අවස්ථාව දෙන්න මිනිසා සුවඳයි මලතේ නොවනින් මෙලියයි හිරුසේ අරවි වැටිලා ඒ හිරු මල මේ දිරණි පොළොවේ උරුමේ කියමින් ආනන්දර ඒ සුනිල් ආනන්ද හොඳයි හරි ඒක තමයි පොළොවේ උරුමේ කියමින් හරි ගීතේ ලස්සනයි නියමයි ගායනාව මරු රයිට් හැබැයි ඕක අමරදේව ශූරීන්ගේ ගීතයක් නෙමේ දෝණි ඕක ගයන්නේ සුනිල් එදිරිසිංහන් විසින් රයිට් කමක් නැහැ ඒක කමක් නැහැ වරදුනට කමක් නැහැ වරදිනවනේ රයිට් වෙරි ගුඩ් සුනිල් එදිරිසිංහන් විසින් තමයි ඕක ගයන්නේ ඈ හරි හොඳයි එහෙනම් පුතේ ඔන්න ඔතනින් අපි ඔයාලගේ දෙක පත්‍රයේ වැඩ අවසන් කරනවා ගණිතය වලට ලකුණු දෙක ගානේ ලැබෙන්නේ අනිත් මේකටම ලකුණු එක ගානේ ලැබෙන්නේ රයිට් ලකුණු හදා ගන්න ඔයාලගේ රචනාව මට දැම්මට පස්සේ අපේ page එකට දැම්මට පස්සේ මම ඔයාලට ලකුණ දාන්නම් රයිට් එතකොට ලකුණු ටික ඔයාලට බලලා ඒ ලකුණත් ඕකටම එකතු කරගන්න පුළුවනේ
යමු අපි එහෙනම් එක පත්තේ එන්නේ එක පත්තේට රයිට් නොගැලපෙන රූපේ තෝරන්න ගිරවා පිළිහුඩුවා උගුස්සා මේ තුන් දෙනාම පුතේ වැල් වල හැදෙන්නේ. හැබැයි දඹල සහ කරවිල කියන බෝක දෙකම මැස්සක් මත එහෙම නැත්නම් පොළවෙන් ඉහළට ගමන් කරන වැල් වල හැදෙන්නේ. වට්ටක හැදෙන්නේ පොළව දිගේ ගමන් කරන වැල්වල. රයිට්? ඒකයි වෙනස. කොටුව තුල ඇති රූප දෙක එකම කාණ්ඩයකට අයත් වීමට හේතුව කියවෙන පිළිතුර. අස්වැයා සහ ගවයාට තියෙන පොදු ලක්ෂණේ මොකද්ද? ශාකභක්ෂක සතුන් වන නිසා ශාකභක්ෂකයි. මට කියන්න නෙත්මි අරුණෝද්යා නැවටයි බයිසිකලයටයි තියෙන පොදු ලක්ෂණේ මොකද්ද පුතේ? ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා නිසා. ගුඩ්. හා ඊළඟ එක අන්නර ගයපු කවිය තියෙනවනේ. ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ, එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ. මට කියන්න කවුද ඔසඳි මේ කවියෙන් මොකද්ද පුතේ අපිට කියන්නේ? ඔබ වෙහෙසෙන්න ඕනේ මොකක් සඳහා කියලාද මේ කියන්නේ? ජාතික ආරක්ෂාව කර ගැනීම පමණි. මොකද්ද පුතේ? ජාතිය ආරක්ෂා කර ගැනීමට පමණි. එහෙනම් මේකේ ඇයි අර ආගම මිනි පහනක් වේ කියලා දාලා තියෙන්නේ? ජාතිය මිනිපා ජාතිය රන් විමනක් වේ. මේ ජාතිය අපි ඉපදිච්ච මේ ශ්‍රී ලාංකීය ජාතිය ස්වර්ණ විමානයක් වගේ, රත්තරන් වලින් අදපු විමානයක් වගේ. අපිට තියෙන ආගම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් අපේ ආගම මොකක් වගේද? මිනි පහනක් වගේ. එහෙනම් රටක් නියෝජනය වෙන්න නම් පුතේ ජාතිය සහ ආගම ඉතාම වැදගත්. රයිට්? අපි කියන්නේ රට, දැය, සමය කියලා අපි කියන්නේ ඕකට. රයිට්? එහෙනම් මෙතනට වඩාත් ගැලපෙන ළමයි එකද දෙකද තුනද? අංක තුන. ලක්මව ආරක්ෂා කර ගැනීම. ජාතියයි ආගමයි ආරක්ෂා කරනවා කියන්නේ රට ආරක්ෂා කරනවා කියන එකම තමයි. යමු අපි ඊළඟ පිටුවට. 6. බෝලයයි ත්‍රිකෝණ දෙකයි 10යිලු. ඊළඟට කියනවා ත්‍රිකෝණයට කොටුවක් එකතු කළාම 6යිලු. බෝලයට බෝලයෙන් කොටුව අඩු කළාම 2යිලු. අපිට පුතේ මෙතන 10 සැදීමට අවශ්‍ය හැඩතල වන්නේ කුමක්ද කියලා දීලා තියෙනවා. දැන් මෙතන එකම ජාතියේ දෙකක් කොතනකවත් නැහැ. එහෙනම් අපිට මොකද්ද කරන්න වෙන්නේ පිළිතුරට යන්න කලින්? සංඛ්‍යාවක් ආදේශ කරගන්න ඕනේ. සංඛ්‍යාවක් ආදේශ කරගන්න ඕනේ. ඔගොල්ලෝ වෘත්තයට කීයද ගත්තේ? 6. හා බලමු. වෘත්තයට ගත්තේ 6යි නම් ළමයි ත්‍රිකෝණ දෙක එකතු කළාම 10ක් වෙන්න නම් පුතේ එක ත්‍රිකෝණයක් කීයක් වෙන්න ඕනේද? 2. 10ෙන් 6ක් අඩු කළොත් 4යි. එහෙනම් ත්‍රිකෝණයක් 2යි. ඊළඟට තියෙනවා කොටුව එකතු කිරීම ත්‍රිකෝණය සමානයිලු 6ට. ත්‍රිකෝණය කියන්නේ 2යි නම් පුතේ කොටුව කීයක් වෙන්න ඕනේද? 4. කොටුව 4ක් වෙන්න ඕනේ. ඊළඟට යනවා යටමරවුමට. යටමේකට වෘත්තය සමානයි 6යි. එයාගෙන් අඩු කරන්නලු කොටුව. එහෙනම් කොටුව කියන්නේ 4යි. 6ෙන් 4ක් අඩු කළොත් කීයද? 2යි. 2යි. ගැලපෙනවනේ. නේ? දැන් එහෙනම් 10 හදන්න පුළුවන්. අංක 1ෙන්ද, අංක 2ෙන්ද, අංක 3ෙන්ද? අංක 3ෙන්. කොටු දෙකක් කියන්නේ 4යි 4යි 8යි. ඒකට ත්‍රිකෝණයක් දැම්මොත් පුතේ 10යි. උත්තරය අංක 3. ඉරියඳි
ඉඟිවැකියේ තේරුම ලියන්න. වැල්වටාරම් නවතා කෙටියෙන් පවසනුයයි රජු චූදිතයාට ප්‍රකාශ කළේය. වැල්වටාරම් මොනවද වැල්වටාරම් කියන්නේ? අනවශ්‍ය විස්තර. දැන් ඕගොල්ලොත් සමහර වෙලාවට අම්මලා අහන දේවල් වලට කියනකොට අම්මලා කියන මේ මට වැල්වටාරම් එපා කෙලින් කියනවා. කියලා කියනවන්නේ ඒ කියන්නේ අනවශ්‍ය විස්තර කියන්න එපා ඕන දේ විතරක් කියන්න කියලා කියන්නේ. රයිට්? යමු ඊළඟකට. ඇගේ කියවිල්ල අපට මහත් කන්දොස් කිරියාවකි. කනට හිරිහැරයක් බව. කනට හිරිහැරයක් බව. කො බලන්න ඕගොල්ලන්ගේ අම්මලත් එහෙම කියනවද ඕගොල්ලන්ගේ ওই මිහිරි කටහඬ ඇහෙනකොට? කියනවද? ආ? කියනවද නැද්ද? ඔව් සර්. කියනවානේ. ඔව් සර්. අපි හිතාගත්තා කියන ඔපිය පත්තර අපහසුතාවය. හා හොඳයි. යන් ඊළඟකට. ඒ නිසා කෑ ගහන්න එපා බොරුවට. කිසියම් වස්තුවක් දැස ඉහලින් බැලුව විට පෙනෙන කැඩය වම්පසින් දැක්වේ. එම පිළිතුරු තෝරන්න. පුතේ ඔයගොල්ලන්ට මේකේ ඉහලින් බැලුවාම පේන්නේ සමචතුරස්‍රයක් නම් මේක අනිවාර්යෙන් ඝන කාබයක්ද ඝනකයක්ද? ගණකයක් විය යුතුයි. ගණකය උත්තරය අංක 2. ඊළඟට ඉහලින් බැලුවාම ඍජුකෝණාස්රාකාර රූපයක් ඇතුලේ සමචතුරස්‍ර කෑලි 3ක් පේන්න නම් එහෙම පේන්නේ අංක 1ද අංක 2ද අංක 3ද? අංක 1. අංක 1. අංක 1. අංක 2 බැලුවොත් අපිට පේන්න ඕනි පුතේ මෙන්න මේ જાති එකක්. අංක 2 බැලුවොත්. අංක 3 ඉහලින් බැලුවොත් පේන්න ඕන එල් ලකුණක් අපිට. ඔය වගේ එකක්. එහෙනම් මේ විදිහට පේන්නේ අංක 1. 11 වෙනි එක. කාටද රටාව ආවේ? කවුද අපිට රටාව කියන්නේ? හා කවුද? උපේක්ෂා. 4 වරක් 3 12යි, 2 වරක් 6 12යි, 4 වරක් 8 32යි, 16 වරක් 2 32යි. එතකොට 9 වරක් 4 36යි නම් මෙතෙන්ට එන්න ඕනේ 6. 6 වරක් 6. ඒ කියන්නේ පුතේ හොඳට බලන්න ළමයි කතිරේට ගුණ කිරීමක් මේකේ තියෙන්නේ. කතිරේට ගුණ කළා තියෙන්නේ. නේ? 2 වරක් 6 12යි, 4 වරක් 3 12යි, 16 වරක් 2 32යි, 8 වරක් 4 32යි. එහෙනම් 9 වරක් 4 36යි, 6 වරක් 6 36යි. 6 උත්තරය අංක 2. ඊළඟ ඊළඟකේ රටාව කවුද මට කියන්නේ? අයෝධ්‍යා කියන දෝනි. 11න් 3ක් 8යි, 8න් 3ක් 5යි, 5න් 3ක් 2යි. 18න් 4 14යි, 14න් 4 10යි, 10න් 4ක් 6යි. එතකොට එන්නෝනි 35න් 35න් කියන්න. තිස් පහෙන් 26ක් අඩු කළොත් 9යි, 26න් 17ක් අඩු කළොත් 6යි, 17න් 9ක් අඩු කරොත් 8යි. 17න් 9ක් අඩු කළත් 8යි. ගුඩ්. ඒ රටාවම තව ක්‍රමයකට ආපු කෙනෙක් අත උස්සන්න. ඒ රටාවම තව ක්‍රමයකට ආපු කෙනෙක් ඕනදී. හා 11යි 2යි 13යි, 8යි 5යි 13යි, 18යි 24යි, 14යි 10යි 24යි, 26යි 17යි 43යි, 35යි 8යි 43යි. 35යි 8යි 43යි. රයිට්? හා. ඊළඟට අපිට දීලා තියෙන්නේ ඍජු කෝණාස්රයක හැඩයක්. හැබැයි මේ ඍජු කෝණාස්ර හැඩය ඝන වස්තුවක් බවට පෙරලලා තියෙනවා, ඝන කාබයක් බවට පෙරලලා තියෙන්නේ. ඒ ඝනකාබය හදලා තියෙන්නේ තවත් ඝනකාබ කිහිපයක් එකතු කරලාලු. මේ තියෙන එකක්. ඊළඟ මෙතනින් වෙන් කළා තියෙන පුතේ තව එකක්. මෙතනින් වෙන් කරලා තියෙනවත් තව එකක්. ඒ කියන්නේ මේ වෙනම හේතු කළා හදලා තියෙන පුංචි පුංචි ඒවා. මේ පැත්තට හේතු කළා තියෙනවා ඝනකාබ තුනක්. මෙයා A, මෙයා B, මෙයා C. ඊළඟට මෙයා D. ඊළඟට මෙන්න මේ අන්තිමට හේතු කරපෙක් කෙනාට කියනවා F කියලා.
මෙයා E හොඳ අපිට දීලා තියෙනවා B පෙට්ටියේ මුහුණත් කීයක් අනෙත් පෙට්ටිවල ස්පර්ශ වේද මෙන්න මේ මැද තියෙන ඝනකාභයේ මුහුණත් කීයක් අනෙත් ඝනකාභවල මුහුණුත් එක්ක ස්පර්ශ වෙනවද පුතේ පහ පහ කො බලන්න තුන ආපු අය තුන හතර පහ මේ බලන්න මේ දීලා තියෙන රූපයේ පිටිපස්සට F කියන ඝනකාභය හේතු කළා නිසා B ගේ පිටිපස්සේ මූණ F වල ගැටෙනවා B ගේ පැත්ත D වල ගැටෙනවා B ගේ අනෙත් පැත්ත E වල ගැටෙනවා B ගේ උඩ පැත්ත A වල ගැටෙනවා B ගේ යට පැත්ත C වල ගැටෙනවා එහෙනම් B ගේ පුතේ මේ ඉදිරිපස මූණත විතරයි ඉතුරු වෙලා තියෙන්නේ එහෙනම් ඝනකාභයේ ඉතුරු වෙලා තියෙන එක මූණයි නං වැහිච්ච මූණු ගාන කීයද 5 ඊළඟ එක රූපයේ දියති ත්‍රිකෝණ ගණන ත්‍රිකෝණ ගණනෙහි දෙගුණය වන්නේ මේකේ ත්‍රිකෝණ කීයක් ඔයාලට පේන්න තියෙනවද එකම ගැරුම සා දුක්ඛ සමගර්ම 6 14නේ yes yes පුතේ 14 බලලිමු ඒ පෙට්ටියේ මුහුණත් කීයක් අනෙත් පෙට්ටිවල ස්පර්ශ වේද ඒ කියන්නේ මෙන්න මෙයා මට කියන්නකෝ ස්පර්ශ වෙච්ච ගාන අමතක කරන්න ඒවල මූණු කීයක් පේනවද දෙකක් පේනවා මෙන්න මේ මූණ පේනවා මෙන්න මේ මූණ පේනවා එහෙනම් ඝනකාභයක මූණු දෙකක් පේනවා නම් ළමයි නොපෙනෙන මූණු ගාන කීයද 4 ඊළඟ රූපයේ ත්‍රිකෝණ කීයක් ආවද 12 නෑ නෑ 12 කියන්නේ දෙගුණේනේ ත්‍රිකෝණ කීයක් ආවද 6 6 බලමු අපි right බලන්න පුතේ 1යි මේ ලොකු එක්කෙනයි 2යි මෙයයි 3යි මේ ත්‍රිකෝණයයි 4යි මේ ත්‍රිකෝණයයි 5යි ඊට පස්සේ මෙන්න මේ තුන් දෙනාම දාලා හදන්න පුළුවන් එකක් 6යි right මේක අපි ගත්තනේ ලොකු එක්කෙනාව අංක 2 කියලා දැන් මෙයාව right එතකොට පේන ත්‍රිකෝණ ගාන 6යි එයාගේ දෙගුණය කියන්නේ 6 වරක් 2 12යි 12යි ඊළඟ එකට එමු පන්තියක ඉගෙන ගන්න ලබන ලබුන් කීප දෙනෙකුගේ පොත් සංඛ්‍යාව වට ප්‍රස්ථාරයකින් දක්වලා තියෙනවා ළමයි රූපයේ විධිමත්ද අවිධිමත්ද අවිධිමත් අවිධිමත් නම් මොකද කරන්න ඕනේ විධිමත් කරගන්න ඕනේ හතරට බෙදලා මෙයාව මේ කැලල බෙන් කළා n කියලා දක්වලා මේක p මේක r මෙයා a right අපිට කියනවා අකෙන් n ළඟ ඇති පොත් ගණන 24යි නම් p සහ a ළඟ ඇති පොත් ගණන කීයද n ළඟ තියෙන්නේ 24යි නම් n ළඟ තියෙන්නේ 24යි නම් මට කියන්න කවුද පමෝදා පමෝදා n ළඟ තියෙන්නේ 24යි නම් පුතේ p ළඟ කීයක් තියෙන්න ඕනේද 48 very good 48 ඇයි මේ වගේ කෑලි දෙකක් තමයි ළමයි මෙතන තියෙන්නේ එහෙනම් p ළඟ 48යි p ළඟ 48යි නම් ළමයි r ළඟත් කීයක් තියෙන්න ඕනේද 48යි එහෙනම් 48යි 48යි මේ පැත්තේ ඔක්කොම කීයද 96යි මේ පැත්තේ 96 නම් පුතේ මේ පැත්තෙත් කීයක් වෙන්න ඕනේද 96 96ක් වෙන්න ඕනේ ඒ 96න් මෙන්න මේ 24 අඩු කළොත් අපිට ඒව හොයා ගන්නත් පුළුවන් 96න් 24ක් ගියොත් කීයද 72යි 6න් 4ක් 2යි 9න් 2ක් 7යි 72යි දැන් යමු අපි ප්‍රශ්නෙට ප්‍රශ්නේ අහන්නේ p සහ a ළඟ ඇති පොත් ගණන
එහෙනම් P ළඟ තියෙනවා පුතේ 48ක් A ළඟ තියෙනවා 72ක් දෙක මේ එකතු කළා 8යි 2යි 10න් 0.1ක් ඉතිරි 7යි 4යි 11යි 1යි 12යි 120යි 120යි उत्तर अंक देख एलंग आर हर अने तिदेना लंग तिपोत गणन मे आर नेतु अने तुंदेना लंग तीयन गान हो मुकद कराने मड़ गया ना रानु की लेसी क्रम या केकट एके दें अपनी तारा भालवनी के कसी विषय आवाने एक अड़ विषय तरह के कुछ करना एक कसी विषय टा विषय तरह के कुछ करना विषय तरह के कुछ करना अभी मैं दिन ना होया करते कसी विषय के लपुते यार तो मैं आवे कुछ कलाना हूँ केलिम मैं आ करे तुरु ओको की मती है ना एक कसी विषय विषय तरह एक कसी हाथली सतराई एक कसी हाथली सतर उत्तर अंक एक है යමෝ අපි ළඟට ගණක කැට ප්‍රශ්නෙට ගණක කැට කීයක් අපෙන් අහනවා මෙම කැට ගොඩේ සෑම පැත්තකම තීන්ත ආලෙප කරන ලද කැට තියෙනවා ඒ අනුව පැති 3ක පමණක් තීන්ත ආලෙපවන කැට ගණන කීයද කැට කීයක පැති 3ක් ගෑවෙනවද 6යි 5යි 5යි 6ක් ගෑවෙන්නේ 6ක් කියන්නේ අර උඩ පැත්තේ එක්කෙනාගේ පුතේ පැති එකයි දෙකයි තුනයි හතරක් ඕපන්. ඉතින් හතරක ගෑවෙනවා දෙකයි ගෑවෙන්නේ නැත්තේ. රයිට්? උත්තර අංක දෙක. උත්තර අංක දෙක. හොද මේ. රොවිජා. කැමරාව කෙලින් කරගත්තොත් ඉන්න පුළුවන්. කැමරාව හදාගන්න ඉස්සෙල්ලා හරියට ඔයා පේන විදිහට මට. अद जनवरी पहलस्वन दाय अक्कागे उपंदिने इन्न निद्दाय नंगी उपंदिने समरुए पेरेदाट पेर दिने वन पलमुदाय ए अनुव नंगीगे सह अक्कागे उपंदिन दवस देक अतरती दिन गणन कीयद मे जातीय प्रश्न आवोत् पुते विभागेट अपि मुकद्द इस्सेल्लम करन्नोनि रूप सटहनक अदगन्न अद जनवरी पहलस्वनिदा अद पहलव जनवरी අක්කාගේ උපන්දිනය ඉන්න අනිද්දා හෙට අනිද්දා ඉන්න අනිද්දා එනම් 15 16 17 18 අක්කාගේ උපන්දිනය 18 නංගීගේ උපන්දිනය පෙරේදාට පෙර දිනය ඊයේ පෙරේදා පළමුදා 15 14 13 12 එනම් පුතේ 12යි 18යි අතර දින කීයක් තියෙනවද දින 5 5යි දින 5 1යි 2යි 3යි 4යි 5යි බලන්න රූප සටහන ඇඳහම උත්තර නිකන් අපි ළඟට එනවා රයිට් ඊළඟ එකට යමු ඉරුපන්තියේ සියලුම ශිෂ්‍යයෝ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙති උදිශාන් මිටි ළමයෙකි ඒ අනුව උදිශාන්ද ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙයි හරිද වැරදිද ඉස්තිරව කිව නොහැකිද කෝ බලන්න වැරදි කියලා ගහපු අය නිවැරදි කියලා ගහපු අය උඩම ඉන්නේ කවුද ඩිනෙල්ලි නේද හා डिनेली मट की अन्न डिनेली उदिशान वा दुरनाद या हिरुपंतिये लमे केला शुवर्द मिटी हमलमे आम क्रिकेट गहन वा केला मेके तिये नवाद ने एना गए निवर्दी केला कहेवी මිටි ළමයි හැමෝම බෝල් ගහනවද කියලා අපි දන්නෙත් නෑ. උදිශාන් ඉන්නේ හිරු පන්තියේද සඳු පන්තියේද සිකුරු පන්තියේද අඟහරු පන්තියේද කියලා අපි දන්නෙත් නෑ. එහෙනම් ළමයි මේක නිවැරදි ප්‍රකාශයක්ද
ස්ථිරව කිව නොහැකි ප්‍රකාශයක්ද? ස්ථිරව කිව නොහැකි ප්‍රකාශයක්. ස්ථිරව කිව නොහැකි ප්‍රකාශයක්. ඊළඟ කුමන ආගමක් ඇදහුවද එම ආගම්වල එකම අරමුණ වන්නේ යහපත් පුද්ගලයන් බිහි කිරීමය. සියලු පුද්ගලයෝ ආගම් අදහති. ඒ අනුව ආගමක් අදහන බැවින් බොහෝ අය යහපත් වෙති. යම් කිසි ආගමක් අදහන නිසා සියලුම අය යහපත් අය වෙති. ආගමක් නොමැතිනම් සියලු අය අයහපත් වෙති. Right? ආගමක් නොමැතිනම් ආගමක් අදහන බැවින් කොබලන් අංක එක ගහපු අය එක දෙක තුන ආගමක් අදහන හැම කෙනාම සිල්වත්තු වෙනවද යහපත් අය වෙනවද නෑ උත්පත්තියෙන් අපි හැමෝටම ආගමක් ලැබෙනවා හැබැයි හැම මිනිස්සයටම යහපත්කම ලැබෙන්නේ නෑ එහෙනම් මේ රටේ මෙච්චර අපරාධ සිද්ධ වෙන්න විදිහක් නැහෙනේ. එහෙනම් මේකේ කොතනකවත් නැහැ ආගම අදහන සියලුම දෙනා යහපත් වෙනවා කියලා. එහෙනම් පුතේ ආගම අදහන බොහෝ දෙනෙක් යහපත් වෙනවා. රයිට්? එහෙනම් වඩාත් ගැලපෙන්නේ උත්තරය අංක 1. උත්තරය අංක 1. එකම කාණ්ඩයකට අයත් දේවල් පමණක් දකින්න පුළුවන්. අංක 1ේද 2ේද 3ේද? 3 අංක 3 අංක 3 පළවෙනි එකේ තියෙන පුතේ සුසර භාණ්ඩයි ඝන භාණ්ඩයි ඒ කියන ආතත විතත විතතාතත ඝන සුසිර කියලා සංගීත භාණ්ඩ බෙදුවාම ප්‍රබාණ ආතතයි තබ්ලාව නැත්නම් තම්මැට්ටමත් ආතතයි බටනලව සුසිරයි දෙවෙනි එකේ හක්ගෙඩිය සුසිරයි අනිත් දෙන්න පුතේ ආතතයි තුන්වෙනි එකේ ඔක්කොම සුසිරයි හොරණෑව කොම්බුව සහ සෙක්සපෝනේ තියෙන්නේ තුනම උත්තර අංක 3 උදැල්ල රේඛය සවල විදුලි බුබුල ගස මල බෝලය බැලුම අලගෙඩිය 1 උදැල්ල අංක 1 අංක 1 එදිනදා ජීවිතයේදී අපිට ඕන කරන උපකරණ මාර්තු මාසයේ 5 වෙනිදා බදාදා දිනයක් ඒ මාසයට ඇති ඉරිදා දින ගණන කීයද කීයද ආවේ 5යි 4යි 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 ඉන්න කොබලන 4 ආපු අය පහ බලමු උත්තර දෙකක් එන්නේ විදියක් නැහැ නේ මේ බලන්න මාර්තු මාසයේ 5 බදාදා පහ බදාද අපෙන් අහන්නේ බදාද ගැනද ඉරිදා ගැනද ළමයි ඉරිදා ගැන එන අපි ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ බදාද නෙමෙයි මේ මාසයේ තියෙන ඉස්සෙල්ලාම ඉරිදා කවද්ද කියලා මේ මාසයේ තියෙන ඉස්සෙල්ලාම ඉරිදා හොයා ගන්න ඕනේ එන ඉස්සෙල්ලා ආපස්සට යන්න බදාද අඟහරුවාදා සඳුදා ඉරිදා පහ හතර තුන දෙක එන ඉස්සෙල්ලාම දෙවනිදා ඉරිදාවක් හම්බ වෙනවා දෙවනිදා ඉරිදා නම් ආයි කවද්ද ඉරිදා හැමේ 2යි 7යි 9 9යි 7යි 16 16යි 7යි 23 23යි 7යි 30 කීයක් තියනවද එහෙනම් පහක් තියෙනවා ඔයාලා මේ පස්වෙනිදා දීපු ගමන් පුතේ ඕගොල්ලෝ මේ මුලේ කිනාව ගණනය කරගන්නේ නැහැ. එතනයි වරදින්නේ. රයිට්? ඒ නිසා අවධානයෙන් ඉන්න ඕනේ. යන් ඊළඟ එකට. මේ රූපයේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශනය තෝරන්න. වෘත්ත ගණන ත්‍රිකෝණ ගණනට සමාන වේ. හරිද වැරදිද? වැරදි. වැරදි. අර කන් දෙකට තියෙන දෙක ත්‍රිකෝණ දෙකකට ගන්න පුළුවන්ද? නෑ. බෑ. ඍජු කෝණස් ගණන වෘත්ත ගණනෙන් දෙගුණයකි.
හරි. හරි ගියාට වැඩක් නැහැ නේ. ඉතින් ලයිට් ගියානේ. නේ? හා. චුට්ටක් ඉන්න බලන්න. ආය ජෙනරේටර් එක අටව ගන්න. හරි එන පුතේ අපි ඉන්නේ 25 වෙනි ප්‍රශ්නයේ දෙවන පිළිතුරේ ඍජු කෝණාශ්‍ර ගණන වෘත්ත ගණන මෙන් දෙගුණයක් වේ හරිද වැරදිද හරි බලමු අපි හරි ඍජු කෝණ වෘත්ත තියන පුතේ ඉස්සෙල්ලම ඔලුවට එක වෘත්තයයි S දෙකට වෘත්ත දෙකයි ඔක්කොම වෘත්ත තුනයි ඍජු කෝණාශ්‍ර එහෙනම් හයක් තියෙන්න ඕනේ කකුල් හතරට හතරයි වලිගයයි පහයි කටයි හයයි උත්තර අංක දෙක නිවැරදි අංක දෙක අංක 26 27 ප්‍රශ්න වලට ගැළපෙන නිවැරදි පිළිතුර තෝරන්න එකොමත් එක රටක ගමරාල කෙනෙක් සිටියේය ඔහුගේ ගෙදර මිදුලේ මුරුංගා ගසක් සරුවට වැඩමින් තිබුණි එක් දවසක් එහි මල් පිපී තිබෙන දුටු ගමරාලගේ සිත සතුටින් පිරී ගියේය මේ මුරුංගා වලින් මුරුංගා කරල් ආවම ඒවා මිටි බදලා පොලට අරන් යන්න ඕනේ. ඔහු කල්පනාවට වැටුණි. ඒ සල්ලි ඉතුරු කරලා කරත්තයක් ගන්න ඕනේ. ඒ කරත්තේ දක්කාගෙන එනවා ගෙදරට. අපේ මුළු ගමටම පේන්න. ඒ උනාට කරත්තේ මිදුලට ගන්න විදියක් නැහනේ. මේ මුරුංගායි ගහින්දා. දැන් මොකද කරන්නේ? ඔහු කල්පනා කරන්නට පටන් ගත්තේය. කරන්න තියෙන්නේ එකම දෙයයි. කපන්න ඕනේ මුරුංගා ගහයි සිතූ ගමරාල. පොරවක් ගෙනවිත් මුරුංගා ගස මුලින්ම කපා දැම්මේය මේ ඡේදයේ සඳහන් වන ගස පළතුරු එළවලු දැව එළවලු ඡේදයේ සඳහන් ගස පිහිටලා තිබුණේ නිවස පිටුපස ගෙදර මිදුලේ වත්තේ වැටේ ගෙදර මිදුලේ එතකොට ගමරාල කලේ නුවණක්කාර වැඩක්ද අනුවණ වැඩක්ද चंतुली හතක් පුතේ අර ඔයා මෙන්න මේ જાතියේ හැඩවලටත් ඍජු කෝණාශ්‍ර කියලා කියනවද? සෑ ඒක නෙවෙයි අර කට ගාවත් එකක් තියෙන කට. ඔව් මෙතන තියෙන කකුල් හතරට හතරයි. නට්ටයි පහයි. කටයි හයයි. තව කොහෙද තියෙන්නේ? වෙන නෑ නේද නෑ නේ හා මේක ගන්න බෑ මේක ඍජු කෝණයක් නෙමෙයි ඊළඟට මොනවද ළමයි මේ ශාකපත්‍ර දෙක මඤ්ඤොක්කා සහ කජු එන්න මෙහි දක්වන ඝන වස්තුවේ අඩංගු වන මුහුණත්ක ශීර්ෂ සංඛ්‍යාව පිළිවෙලින් දක්වන පිළිතුර වන්නේ අපිට දීලා තියෙන්නේ ඝනකයක් උඩ පිරමීඩයක් තියපු අවස්ථාවක් ගණකයට මුහුණත් කීයක් තියෙනවද? 6යි. පිරමීඩයට මුහුණත් කීයක් තියෙනවද?
उत्तर अंक एक उत्तर अंक एक शीर्षत नवे यटती शीर्ष हतराई गणके उड़ती शीर्ष हतराई पिरामिडे मुदुनती शीर्षक नवे आई मेरूपे दक्वायते कुडा गणके एक साधा अति विशाल गणके ए वेनत आकार सकस्कल विट दक्नट लबेन खड़े वन्ने मटके निश्चल मे 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 हदरती रूपे से कटकी यत्ती नवद कियला මොදින් පේන මූණ තියනවා 2යි 4යි 6යි පිටිපස්සට තියෙන පුතේ peeli 2යි හොඳින් පෙනෙන මූණ තේ කැට ගණන පිටුපසට ඇති peeli ගණනින් ගුණ කරන්න එහෙම නැත්නම් දිග පළල උස ඒ තුන් දෙනාව ගුණ කරන්න එහෙනම් දිග තියෙන්නේ 2යි පළල තියෙන්නේ 3යි තෙවරක් 3 6යි පිටිපස්සට peeli 2යි 6 වරක් 2 12යි right දොළහක් දාලා හදලා තියෙන රූපය දැන් බලමු පළවෙනි රූපය 2 4 6 8 10 12 14 16 18 එයාව පැත්තක තියන්න දෙවැනි එක 3 6 9 12 15 එයාවත් පැත්තක තියන්න උත්තර අංක 3 1 2 3 4 5 6 6 වරක් 2 12යි උත්තර අංක 3 ඊළඟ छायारूपयक बदेश बैलु महेश मेसे कीवे मे छायारूपये सिटिन्ने मागे सहोदरयागे पियागे अम्माय मगे सहोदरयागे पिया कियन्ने मगेत कौद ताता ने मगे ताते ना मगे ताता ना मगे ताता के अम्मा दिशा මේ පැත්තට හැරිලා පහක් යනවා දැන් ලසන්ත සිටියේ අඹගසට කුමන දිශාවෙන්ද මොන දිශාවෙන්ද දිශාව මොකද්ද ගිනිකොන දිශාව ගිනිකොන දිශාව ගිනිකොන දිශාව කැඩපතක් තුලින් ඔරලෝසුව පෙනෙන ආකාරයේ පහත දැක්වෙනවා ඒ ඔරලෝසුවේ සත්‍ය වේලාව පුතේ කැඩපතකින් බැලුවාම වෙන්නේ උතුර දකුණ මාරු වෙන එකද වම දකුණ මාරු වෙන එකද उत्तर दक्षिण है ना तूना तीन ने कहे मुकाबला द पे निकाले पते बेलुआ हम नवे वेला ई लंगटे दहाई लंगटे तीन ने कापी द पे ने मुकाबला गए द लंगटे तीन ना वाके है ना नवे दहा नवे देखा उत्तर अंक तूने नवे आई दहाई है नवे आई दहाई है සනිතුගේ කැටයේ රුපියල් 5 85 5ක්ද 2 81 60ක්ද රුපියල් 81 35ක්ද තියෙනවා සනිතු ළඟ තියෙන මුළු මුදල මට කියන ළමයි මේක ඇස්සේ තියෙන ගණිත කර්ම මොනවද ගුණ කිරීම සහ එකතු කිරීම රුපියල් 5 81 25ක් 25 වරක් 5 देखिए पाई पाई दहाई बिंदु एक कितनी तुनाई देखाई पाई पाई देखाई खताई खताई एकाई अटाई एकाई एकाई देखाई देसी आसु आई उत्तर अंक एक है उत्तर अंक एक है एने इलंग प्रश्न निकट है मैं ती रटावानु इलंग रटे बेतु रूपे समचतुरस्य हदन्न पुलुवां गणक है नां
त्रिकोणयेन हदन्न पुलुवन् मोकद्द चतुष्तले अंक देख ईतल पीटला तीन रटाव अणुव पुते मेक करकवल तीन दक्षिणावर्तव दक्षिणावर्तव करगेवुवाम अपिट हतरवेनि रूपयट गलपेन्ने एकद देखद तुनद अंक तुन एक ओगोल्लन्ट बला गन्न पुलुवन् मेहेम पेपर एक मेहेम तियेनवा नम् ओगोल्लो हरवल बलन्न पलवेनि पार देवनि पार तुंगनि पार हतरवेनि पार राइट एहेम हरवल बलन्न एतकोट अपिट लबेन्न ओन उत्तरे पेनवा පාලමක් පියවර 3ක් යටතේ ඉදි කිරීමට තීරණය කරන අධිපති එතකොට එහෙම හැරෙව්වහම එන්නේ උත්තරේ අංක කීයද ඒකට උත්තරෝනේ 1 අංක 1 පළමු පියවරට ගතවන කාලයේ මෙන් දෙගුණයක් දෙවන පියවරටද තුන්වන පියවරට සහ පියවරට පළමු සහ දෙවන පියවරට ගතවන කාලයේ එකතුවට සමාන කාලයක්ද ගත වෙනවා තුන්වන පියවරට වසර 6ක් ගත වෙනවා මේ වගේ ප්‍රශ්නයක් ආවොත් පුතේ අනිවාර්යෙන් සටහනකට යන්න. තුන්වන පියවර සඳහා අවුරුදු 6ක් ගත වුණා නම් අපි බලනවා දැන් දෙවනි පියවරට සහ පළවෙනි පියවරට අපිට කියනවා පළමු පියවරට ගතවන කාලයේ මෙන් දෙගුණයක් දෙවන පියවරට තුන්වන පියවරට පළමු සහ දෙවන පියවරේ එකතුවට සමානයි. එහෙනම් පුතේ මෙයාට තියෙන්නේ එක බෝලෙයයි නං මෙයාට තියෙන්න ඕනේ බෝල දෙකක් මේ දෙන්නටම තියෙනවා බෝල තුන සමානයි 6යි නම් එක බෝලයක් කීයක් වෙන්න ඕනේද දෙකයි දෙකයි එහෙනම් මෙයාට අවුරුදු 2යි මෙයාට අවුරුදු 4යි දැන් බලනවා එහෙනම් ගත වූ කාලය අපෙන් අහන්නේ දෙවන පියවරට ගත වූ කාලය අවුරුදු 4යි 39 10 සිට 110 තෙක් ලිවීමේදී बिंदु वाली उन वार गणना की है द तेक क्यों वो एक ऐसी दहाई गणना वाद है ओ तेक गानी दक्वा नो गानी ऐमाई की अलग दुन्ने ऐना बुदे दहाई सीटा एक ऐसी दहाई तेक लिया ना कोटे दहाई विस तीखा घातलिया पनाहा खेते खेते व असुव अनुव सी ये तो देखा ही एकसी एक एकसी देख एकसी तूने एकसी आत्रे एकसी अपा एकसी यहाँ एकसी यहाँ ते एकसी आटे एकसी नामे एकसी दहाई आई एक देख तूने खतरे पाहा खाये खते अटे नामे दहाई एकोला दोला दातुना दातर पालो दासे दाहत दाहट दाहने विश्व विश्व एकाई अवस्था विश्व एकाई उत्तरे अंक देख एन अवस अनप्रश्ने इट एक तरह मिनिसेक वेलंद सेल किन रुपियाल दाहक मुदल नोट्टुवा खोरें अरगेन ए वेलंद सेलटम रुपियाल हत्सीयक वटिना कुडयक मिलदी गन्नवा मुदलाली ओहुट रुपियाल तुन्सीयक इतुरु देनवा ऐत्तटम मुदलालीट वेच्च पाडुव कोच्चरद मतकद मे जातीय गानक अपि हदला ओयालाट यूट्यूब लिंक एकक दैम्म बलन्न वीडियो एकक मतकद अक्कला गेटलु मंतिय गानक हम्ब वेला मेतरा එනම් මෙතන නොගැලපෙන ගනුදෙනුව සොරකම් වෙච්ච රුපියල් 1000 විතරයි රයිට් එහෙනම් උත්තරය අංක 1 උත්තරය අංක 1 රයිට් හා කවුද මේ සෙත්මි අයිදෝනි සෙත් 37 ප්‍රශ්නෙටයි 29 ප්‍රශ්නෙටයි උත්තර දෙක මොකන්ද මෙහෙම කරමු සුදු පුතේ දැන් එහෙම වුණොත් දැන් තව යාළුවෝ ගොඩ ආරියක් ප්‍රශ්න ටික අහනවා මම මේක ඉවරුණාට පස්සේ ඔයාලගේ දැන් තව පොඩ්ඩෙන් ලයිට් එනවා ආවට පස්සේ මම අද රාත්‍රියේම ඔයගොල්ලන්ට මේක YouTube එකට අප්ලෝඩ් කරලා link එක දානවා. right? එතකොට කවුරු හරි දරුවෙක්ගේ උත්තරයක් දෙකක් මගහැරිච්ච දරුවෝ ඉන්නවනම් right? ඒගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක බලලා උත්තර දෙක ගන්න. right? Tamanට මගහැරිච්ච උත්තර තියෙනවනම් ගන්න. නොතේරිච්ච ප්‍රශ්න තියෙනවනම් 10 පාරක් බලලා හරි නිවැරදි කිරීමක් කරගන්න. හරිනේ? හොඳයි. එහෙනම් ඔන්න ඔතනින් ඔයාලගේ අනාවරණ පරීක්ෂණයේ paper දෙක අවසానයි. ඕකේ ලකුණු ලබ දාන්න ලකුණු අප්ඩේට් කරන්න ලකුණු මේ අප්ලෝඩ් කරන්න මම අවස්ථාව දෙනවා ඔයාලට අපේ page එකට
राइट एक ही ओगल अंडे पुलवांग आपे लाखुनु टिको अलग लाखुनु की या कावद की ने के दान हरे ने ऐनं अदा दवसे बैठ काटे तुरी कभी मेथनिंग आवश्यक करना वा सामान्य विधि रस अलग ये पेपर क्लास से ऑनलाइन पंती ये तीनों बदादा संबंध ने दरु अंडे पुलवां संबंध बिन एक ने तीरी पंती ने सीएलओ में दरु आपे पेपर क्लास अनिवार्य इन्नोन में आउरुद्ध अलुद दरु अंडे ऑनलाइन अलुद दरु अंडे पुलवां आप इतने संबंध बिन ये संबंध ने कोहमत के लिए मां व्हाट्सएप ग्रुप पे घर आदन वाद की रीमा करना ඊළඟට ඔන්ලයින් තියරි පන්තිය තියෙන්නේ සිකුරාදා හවස 6ට ඔයාලගේ ගණිත ගැටලු පන්තිය පුතේ පටන් ගන්න මේ මාසේ 19 වෙනි බ්‍රහස්පතින්දා රයිට් 19 බ්‍රහස්පතින්දා පටන් ගන්න මේ විස්තර ටික ඔක්කොම අපි ගෲප් එක හරහා දැනුවත් කිරීමක් කරනවා එහෙනම් අද දවසේ වැඩ කටයුතු ටික අපි මෙතනින් අවසන් කරනවා රයිට් එහෙනම් ඔයාලා සියලු දෙනාටම සුබ රාත්‍රියක් ආයුබෝවන්.